තෙරුවන් සරණයි. අපි එනම් අද මේ සූත්‍ර දේශනාවේ ඉතිරි පාණ්ඩ්‍ය අපි කතා කරන්නේ. අද ඊයේත් අපි සූත්‍රය කතා කරා. අදත් අපි එනම් මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කරගන්න. ඉතින් අද මේ අරණ විභංග සූත්‍ර දේශනාව ඉදිරිපත් කරගෙන කියලා දෙන ධර්ම කාරණා ටික හැම කෙනාටම තාමත්ම යහපත් වුමින් තේරුම් ගන්නට ලැබේවා. පිළිවෙලකට පැහැදිලිව කරුණු එකින් එක ගල්පාගෙන තමන්ට වටහා ගන්න ලැබේවා. ඒ වගේම කිසිම තැනක කිසිම කෙනෙක් ධර්මයේ මුණා නොවේවා. යහපත් සම්මා දිට්ඨිය පිහිටා ධර්මයේ ධර්මය හැටියට පිළිගන්නටත් අධර්මයේ අධර්මය හැටියට පිළිගන්නටත් දැනගන්නත් හැම දිනාටම නුවණ පහළ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. අපි ඊ රහවාදී ගැන කිව්වා. කිව්වනේ. මෙන්න මේ කාරණය මම මේ මෙන්න මේ වාක්‍ය දැනගන්න. ස්ට්‍රින් කැදේලා බලන්න මේ තියෙන වාක්‍යය. මේක තමයි අද පටන් ගන්න. අතරමානෝ භාසයේ නො තරමානෝ. ඊ කිව්ව නේද ඔක? මේ තාක්‍යයක් කියමු. ඒකේ වාක්‍යයක් තියෙනවා. බලන්න. ඉතිකෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං. බුදුරජාණන් වහන්සේ ඔය දෙවෙනියට ඔබ කියන්නේ, ඒ කියන්නේ ඉතිකෝ පනේතං වුත්තං. ඊට කලින් කියලා තියෙනවා අතරමානෝව භාසෙය නො තරමානෝ කියලා. අර ටයිටල් ටිකක් කියාගෙන ආවා නේද? ඉතින් ඔය ටයිටල් කියන වෙලාවේදී ඔය කියන්නේ ඔය මාත්‍රිකා පද ටික උද්දීසේ කියන වෙලාවේදී ඕම එකක් කිව්වේ නැහැ. ඒක නිකන් නම් කරගෙන ගියා විතරයි. දැන් කියනවා ඉතිකෝ පනීතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං කියලා. හොඳට මතක තියාගන්න ඕන. හොඳ වටිනා මේ ප්‍රකාශනයක් ඔය බුදුරජාණන් වහන්සේ. ඔක තේරුමක් දැනගන්න ඉතිකෝ පනේ ඒතං වුත්තං මෙසේ. ඉති කියන්නේ මෙසේ. මෙසේ වනාහි ඒතං වුත්තං. ඒ ප්‍රකාශ කරන ලදී. කියන්නේ ඒතං කියලා කියන්නේ එය කියන එකයි. මෙසේ මේ විදිහේ ප්‍රකාශනයක් ඒතං ඒ ප්‍රකාශනය කරලා තියෙනවා. අතරමානෝ භාසේ නෝ තරමානෝ කියලා එකක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කිංචේතම් පටිච්ච වුත්තම් මෙහෙම කිව්වේ කුමක් සඳහාද කියන එකයි. කිංචේතම් පටිච්ච වුත්තම් ඒ උඩින් කියලා තියෙන දේ මොකටද කිව්වේ? මොකක් සඳහාද කිව්වේ? මොකක් ගැනද කිව්වේ කියන එකයි ප්‍රශ්නයකින් බුදුරජාණන් වහන්සේ අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට තියෙනවා එහෙම මේ ඒ කාරණේ කියන්න විශේෂිත තැනක්, විශේෂිත ප්‍රදේශයක්, විශේෂිත කාරණයක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් සුළුපදක් වත්.
මානෙ මේ විදිහට මම එයා කිව්වා. ඒ මොකක්ද කියන්නේ? මොකක් සඳහාද කියන්නේ? ඒක. මොකක් සඳහාද කිව්වේ කියන කාරණේ කියනවා తత్ర භික්ඛවේ තරමානස්ස භාසතෝ කායෝපි කිලමති. මානෙනි වේගෙන් වේගෙන් ඉක්මරට ඉක්මරට කියාගෙන කියාගෙන යන කෙනාට මොකද වෙන්නේ? කායෝපි කිලමති. කයට වෙහෙසක් දැනෙනවා නේද? කායෝපි කිලමති. කයට වෙහෙසක් දැනෙන චිත්තම්පි උපහාඤ්ඤති. හිතටත් පීඩාවක් දැනෙනවා කියලා කතා කරලා බලන්න නිකන් ඔහොම මේ ඇත්තද කියලා මේ කියන්නේ මම මේ පොතක් එහෙම අරගෙන නවත්තන්න නැතුව දැන් පොතක් තියෙනවා පොත් කියනකොට තියෙනවා මේ නවතින තැන් කොමාවක් තියෙනවා නේද කොමාවක් දාලා තියෙන්නේ එතන පොඩ්ඩක් නැතිලා යන්න කියලා ඊළඟට තියෙනවා මේ තිතකුත් කොමාවකුත් එකක් තියෙනවා නේද පෝස් එකක් තියෙනවා එතන කියන්නේ තව ටිකක් වැඩියෙන් නැතිලා යන්න කියලා ඊට පස්සේ ෆුල් ස්ටොප් එකක් තියෙනවා එතන කියන්නේ මොකද්ද නවතින්න කියලා ඊළඟට ඩ්‍රයිව් කරනකොට ඔය සමහර තැන්වල තියෙනවා ගිව් වේ කියලා ගාන තියෙනවනේ ගිව් වේ කියනකොට එතන පොඩ්ඩක් නවතින්න ඕනේ සමහර තැන්වල තියෙනවා ස්ටොප් කියලා ඒ අතන යනකොට නියම් මේ වාහනයක් ආවොත් ගිව් වේ නැත්තම් යන්න පුළුවන් කියනවනේ ස්ටොප් කියලා ගැහුවොත් එහෙම වාහනයක් තිබුණත් නැතත් එතන නවත්තල යන්න කියලා කියන්නේ. කොහොම තමයි මම දන්න හැටියට නීතිය තියෙනවා නේද? ඒ වගේ තමයි බහ අර ඔය ප්‍රකාශන වල තියෙනවා. දැන් කියලා බලන්න තාත්‍රිවික්‍රේ ධර්මනාත් බාහත් කාර්ය විද්‍යාව නිජිත අපහාය තියෙනවා. දැන් බලන්න කොමා දාලා තියෙනවා తత్ర භික්ඛවේ. බලන්න කොමා තියෙන තාල తత్ర භික්ඛවේ තරමානස්ස භාරතෝ කායෝපි කියලා තියෙනවා. චිත්තම්පි උපහාඤ්ඤති. සරෝපි උපාඤ්ඤති කද්භෝපි ආතුරියති අවිසස් අවිසස් සම්පි හෝති අවිඤ්ඤයං තරමානස්ස භාසිතං කියලා කියනවා. එතකොට තමයි ඔය මේ ඒකේ පැහැදිලියාවක් තියෙන්නේ. දැන් ඔන වේගින් කියන්න එපා කියලා කියනවා. යමක් කියනකොට ඉක්මනට කියන්න එපා කියනවා. කාලේ ඇරගෙන හොඳට ඉමේ සීලුවේ කියන්න කියනවා. බලන්න තේරෙයි මහණෙනි ඉක්මනින් කියන්න ඔහුගේ සිරුරද වෙහෙසටපත් වෙනවා හිත පීඩාවටපත් වෙනවා සොරය බිඳෙනවා උගුර ලෙඩ වෙනවා ඉක්මනින් කියන්න ඔහුගේ වචනය පැහැදිලි නැහැ නොදත හැකි වේ ඔය තමයි තරමාන වාසනේ හැටි එතකොට හිමීට කියනකොට මහණෙනි හිමීට කියන්න ඔහුගේ කායද නොවේසේ සිතද නොපෙළේ සොරයද නොබිඳේ උගුරද ලෙඩ නොවේ හිමීට කියන්න ඔහුගේ වචනය පැහැදිලි වේ දත හැකි වේ හිමීට කියන්නේ ඉක්මනින් නොකියන්නේ කියලා මෙසේ ඒ යමක් කියන ලදද ඒ මේ සඳහායි කිව්වේ මේ තේරුණා පොතේ තේරුම් ගන්නට මෙසේ වනාහි මේ කියන ලදි බලන් මෙන්න මේ හරි මෙසේ වනාහි මේ කියන ලදි කියන ලදද
ඒකට තහවුරු කිරීම කරනවා මෙසේ යමක් කියනවාද මේ මෙන්න මේ ටික සම්බන්ධයෙන් තමයි ඒ පේජ් එක සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ මේ නවත්තා හිමීද කියන්නේ ඕකට මේ වෙන වෙන අදහස් දෙන්න බෑ වෙන වෙන අර්ථකථන දෙන්න බෑ ඊළඟට කියනවා ලෝකේ කතා ව්‍යවහාරයේ තදින් නොගන්නේය ලෝක ව්‍යවහාරයේ නොඉක්මවන්නේය මෙහෙමත් එකක් කියලා තියෙනවා බලන්න ජනපද නිරුක්තින් නාභි නිවේසෙය සමඤ්ඤං නාති දහවේ ඉතිකෝපනේ තං උත්තං මහන්නේ මෙහෙමත් එකක් කියලා තියෙනවා කිංචේතං පටිච්ච උත්තං මොකක්ද ඒක කියන්නේ කියලා ආය අහනවා ජනපද නිරුක්තින් නාභි නිවේසෙය ජනපද නිරුක්තිය ඉක්මවා යන්නේ අපි කිව්වදී සමඤ්ඤං නාති දහවේ ඒ කියන්නේ ලෝක විවරයේ ඉක්මවා යන්නේ නැහැ. ඔය අතිධාවණී වෙනවනේ වචන කඩන්න ගියන් පස්සේ. අතිධාවණී කරන්නේ නැහැ කියලා. මේ විදිහට කිව්ව මොකද්ද? කතංච භික්ඛවේ ජනපද නිරුක්තියාච අබිනිවේසා හෝති සමඤ්ඤාච අතිසාරෝ හෝති. ඒ කියන්නේ ජනපද ඒ කියන්නේ පලාතෙන් පලාතට තිබෙන්නා වූ භාෂාව ඒ පද ඒවා ඉක්මවා යන්නේ නැහැ. ඔන්න උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න මේ එන මේ hali. ඉදවික්කවේ මහණෙනි. තදේ එකච්චේසු ජනපදේසු. සමහර ජනපදවල නගරවල පලාත්වල කියන එකයි. පාතියති සංජානන්ති. විගාණණ කියන පාත්‍රය කියලා කියනවා. එක පලාත කියන්නේ මොකද්ද? පාතිය කියලා කියනවා. පත්තන්ති සංජානන්ති සමහර පලාත්වල ඒකට කියනවා මොකද්ද පාත්‍රය කියලා. එක පලාතක කියනවා පාතිය කියලා අනිත් පැත්තේ කියනවා පත්ත කියලා. අනිත් එක තමයි ඒකටම තවත් පැත්තේ කියනවා විත්ත කියලා. භාජනයේට කියනවා නම විත්තන්ති සංජානන්ති. තවත් පැත්තේ කියනවා සරාව. විත්තං පාතින් පාති පත්තං චිත්තං සරාවං කියලා දැන් හතර තැනක කියනවා. තවත් තැනක කියනවා ධාරෝපය. ධාරෝපය කියලා කියනවා සංජානන්තය. තවත් පැත්තක කියනවා ඒකට හෝනන්තිය. සමත් තවත් පැත්තක කියනවා ඒකටම පිසීලවත්. දැන් මේ එකම භාජනයේට එකම වස්තුවට ඒ ඒ පලාත්වල ඒ ඒ නගරවල රටවල්වල වෙන වෙන જાතිනේ කියන්නේ. දැන් මේ වතුරට අපි ශ්‍රී ලංකාව වතුරට කියන්නේ මොකක්ද? ඈ? වතුර කියලා කියනවා. ජලය කියනවා. දිය කියනවා. දිය දෙකක් තියෙනවනේ. නේද? දැන් දිය කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? වතුර දෙන්න කියලා කියන්නේ. දිය. වතුර දිය. ජලයේ දිය. ඒක හරිය දිය. ඉතින් මේ දැන් දිය කියනවා, ජලය කියනවා, වතුර කියනවා, පෑන් කියනවා. එහෙම නේ. හතරක් තියනවා නේ. ඊළඟට ඒකටම මෙහෙ කියන්නේ මොකක්ද? වෝඩ කියනවා. වෝඩ කියලා කියනනේ. ජර්මනි කියන වස කියලා. ජර්මන් භාෂාවෙන් කියන වසස් කියන්නේ. VASSER වස බොනවා කියලා කියන්නේ ඒක. ඊළඟට දෙමළින් කියන්නේ තන්නේ කියලා පානි කියලා කියනවා. පානි හිසියනේ. දැන් බලන්න එකම වස්තුවට එකම ද්‍රව්‍යයට පලා කීයක නම් තියෙනවද? වෙන වෙන පද තියෙනවද? ඒක නිසා බුදුරජාණන් දේශනා කරනවා ඒ පලාත් වලට ගිහිල්ලා බණ දේශනා කරනකොට
අපේ වචනේ වරන් යන්නේ නැතුව ඒ වචන වලින් කතා කරන්න භාවිතා කරන්න කියලා. ඒකට කියන ජනපද නිරුක්තින් නා විනිවේෂය කියලා කියන්නේ ජනපද නිරුක්තිය භාෂාව ඉක්මවා යන්නේ පාකේ. අනිත් එක තමයි සමඤ්ඤං නාදිදාවේ යම්කිසි දෙයකට සමඤ්ඤාවක් සම්මතයක් සමඤ්ඤාව කියලා කියන්නේ භාෂා පදයක් සම්මතයක් තියෙනවා නම් ඒක මේ ඉක්මවා යන්න එපා කියලා කියනවා. ඒක ඇත්ත වශයෙන්ම සමහර වෙලාවට ඒක ඇත්තටම ඒ වචනයක් දාන්නේ හේතුවක් ඇතුවක් දානවා, කටට ආපු හින්දා දානවා, ඉස්සල්ලාම දාපු හින්දා දානවා. අර්ථ කීප කාරණා කීපයකින් ඔය එකට මේ වචනයක් වටිනවා සම්මතයක්. ඊට පස්සේ ඉතින් පස්සට එන ඔක්කොම ඒ ජෙනරේෂන් එක, ඒ પરම්පරාව ඒකම ඉතින් කියාගෙන යනවා. ඒක මේ සම්මතයක් විතරයි. දැන් බලන්න අපි කියුවා මොකද්ද මේ තල්මසා නේද? තල්මසා එයා දන්නවද තල්මසා එයාගේ තල්මහලයි කියන්නේ? මේ එහෙම දැන් ඒ තල්මසා කියලා කියන්නේ එයාගේ තල්ල මහපු හිඳ නෙමෙයි. දැන් ඕක අපි අරගෙන මේ ඉක්මවා යනවා. තල් කියලා කියන්නේ තල්ල හරි එහෙම නැත්නම් ඔය හරි හැඩක් එනවා නේද? තල්මස් තල්මස කියපු ගමනේ මහල වෙන්න ඇති කියලා ඊට පස්සේ ඒකට වෙන වෙන කෑලි හයි කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? සමඤ්ඤාව අතිදාවණය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමඤ්ඤං නාතිදාවේ එක ඉක්ම යන්නේ පා කියලා. අර මොකද්ද ඊයේ තවදක් කිව්වේ අපි මොකද්ද? හැකරල්ලෙක් කියලා උපදින්නේ හැකරල්ලට එහෙම වෙන්නේ හේතුව මොකද? හැකරල්ලා අපි හිතනවා. කොන්න කරුණ. ඕවා මේ ඇත්තට හැකරල්ලා තියෙන සත්‍යතාවයේ ඒ ආගේ හැදී හැටියට හරි වචනයක් දාලා තියෙනවා නේද? ඒ සම්මත වචන. ඉතින් හැකරල්ලා නම් වචනයක් දාගන්න හොයාගත්තා. පණුව කියන එක කෙනාට පණුව කියන එකට මොන කර්මයක් කරලාද පණුව එකක් තියෙන්නේ? ඒකට නේ නේද? හිතන්න මම මොන කර්මයක් කරන්නේ නැත්තේ? පණ කියලා කියන එක පණ වගේ තමයි. ඈ? ඔන්න ඒ වගේ වැඩ කරනවාට කියනවා සම්මතයේ ඉක්මවා යනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමඤ්ඤං නාතිදාවේය. ඕක ඉක්මවා යන්න කොට තියෙන ඇසිරි පාවිච්චි කරන්නයි කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔය ධම්මවල තිබුණ නම් එහෙම වෙනස් කරන්න කියන්නේ නෑ නේද? බුදුරජාණන් වහන්සේ මොකටදම තිබුණා සවැට් නුවර කියන එක. ඕක ඔහොමනේ සාව. සාව කියලා සාවදානව අත්ති මොකක් හරි දාන්න පුළුවන්කම තිබුණානේ. එහෙම කරන්න කියන්නේ සාවත්ති උන්වහන්සේ පාලෙන්න කලින් උත්සාහවත්ති උන්වහන්සේ පාලෙන්න කාලේ සාවත්ති පස්සේ සාවත්ති. ඊළඟට ওই මිනිසුන්ගේ නම් බිම්බිසාර රජුරු වගේ නම උන්වහන්සේ වෙනස් කරන්න කියන්නේ. ඊතර කල දැන් මේ අයට එහෙම වුණොත් එහෙම බිම්බිසාර රජු නැති කරු. ඕර කියන සාමයේ ඉක්ම මොකද්ද සම්මතේ ඉක්ම යනවා. අතිදාවණය කරන්න එපා කියලා කියන. ඔය පේනව නේද මේ ඔය ඕකේ tire ගැවිලි මේ ඔය ඕක කියලා දෙන්නයි. යන්න හොඳ නැහැ. ඔය සාමාන්‍ය කියන්නේ සම්මතේ ඉක්මවා යන කොට ටිකක් ඔළුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන බව හොඳට ස්ක්‍රීන් එකේ වැටෙනවා. අර දිසානායකගේ හෙම්බිරිස්සාව පිළිසන මතකයි නේ? එහෙම මං කිව්වනේ දිසානායකගේ හෙම්බිරිස්සාව ඉතින් ඒක එකක් පාවිච්චි කරන්න පුළුවන් දෙපැත්තෙන් ඒක ලෙඩ. ඔව් මං කිව්වනේ දිසානායකගේ හෙම්බිරිස්සාව කිව්වා කිව්වනේ ඒක ආරණ්‍ය සේනාසනේ කිහිපියා මේ ආයිම දිසානායක කියලා කැප කරුවේ. එයාට ටිකක් මේ ඔළුවේ අමාරුවක් තියෙනවා.
ඒ මිනිසයා අංගොඩ ගිහිලා නැවතිලා තියෙනවා. සනීප වුණාන් පස්සේ ගම් පළාතට එනවා. ආයෙ වැඩි වුණාන් පස්සේ ආයෙ යනවා. කොහොම හෝම තමයි ඉන්නේ. ඉතින් සමහර කාලවලට වැඩි වුණාන් පස්සේ ටිකක් විකාර කරනවා. ඉතින් එතකොට එයා මේක ගන්න යනවා. එතකොට මේ ඔය අරන් ඉපත්ේ පළාතකවත් එහෙම පේන්නේ නැහැ. අවුරුද්දක් අමාරක් යනකම් එහෙම පේන්නේ නැහැ. ඉතින් දැන් ඔයා මේ එකපාරක් බෙහෙත් අරගෙන ඒ සේනාසනයකට ඇවිල්ලා ඉන්න කාලේදී නැවතිලා වත්පිළියෙත් එහෙම කරනවා. අතුපතු ගන්නවා. ඔය මේ කිචන් එකේ තියෙන වැඩ පල කරනවා. ඒක කරගෙන ඉන්නවා. හැබැයි කොයි වෙලේ මේ වෙනස් වෙනවද කියලා එහෙම කියන්න බෑ. ඉතින් ඒ කාලේ මේ එයාට හිම්මිරිසාව හැදුණා. හිම්මිරිසාව හැදිලා ජැකේ හිටපු කාමරෙටලා හිටියා. ඊට පස්සේ ඉතින් මේ අර ස්වාමීන් වහන්සේලාත් ඉතේගේ පස් වගේ එහෙම දීලා තියෙනවා. ඉතින් ශාලාවට ආපු වෙලාවක එක ස්වාමීන් වහන්සේනමක් අහනවා ඒ දිසානායකගෙන්. දිසානායක හිම්මිරිසාව හොඳද කියලා. කියලා කතා කරන්න තු බලාගෙන හිටියා. ආයෙත් ඇහුවා දිසානායක කොහොමද හිම්මිරිසාව හොඳද කියලා. කතා කරන්නේ ආයෙත් ඇහුවා දිසානායක හිම්මිරිසාව හොඳද. ඇහුවම පස්සේ ඉරුවා හාමුදුරනේ ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ හිම්මිරිසාව හොඳ වෙන්නේ කොහොමද ඒක ලෙඩ ලෙඩේ කොහොමද හොඳ වෙන්නේ? හිම්මිරිසාව හොඳද? කියලා නේද? හිම්මිරිසාව හොඳ නැහැ නේද? දැන් දේරණි අපි දාවන්නේ නැහැ. ඔන්න ඔය වගේ වෙනම ඔන්නවට ගියා. හරි එයාගේ එයාගේ හැටියට හරි. හිම්මිරිසාව හොඳ නැහැ. ඇයි? ඒක නිසා කියනවා ඉති යතා යතා නම් තේසු තේසු ජනපදේසු සංජානන්ති යම් යම් ආකාරයකින් ඒ වස්තුව ඒ ඒ ජනපදවල හඳුන්වනවාද දැනගන්නවාද තථා තථා තාමසා පරාමාසා අභිනිවෙස්ස වෝහරති ඒ ඒ ඒ පලාතේ හැටියට ඒ වචනේ දැනගෙන මේ ව්‍යවහාර කරන්න කියනවා. තමන්ගේ පලාතේ තියෙන එකම හරි ඉදමේව සත්‍යං අපේ කියපු මේ වචනේ විතරයි හරි මෝග මඤ්ඤං අනිත් අයගේ වචන වැරදි කියලා යන්න එපා කියනවා. රන්දු ඇදෙනවාට දැන් අපි කියාගෙන හිටියේ ලංකාවේ වතුර වතුර කියලා මෙ මෙහෙට ඇවිල්ලා කියනවා එහෙම වෙන්නේ කොහොමද ඕගොල්ලන්ගේ වෝටර් එකක් වෙන්නේ කොහොමද අපි වතුරමයි කියලා අපි ඊට පස්සේ මොකද කරන්නේ මේ මිනිස්සුත් එක රණ්ඩුවක් හදාගන්න. අපි කියන්නේ මොකද්ද වතුර තමයි හරි ඉදමේව ගත්තා වතුරම හරි මෝගමඤ්ඤා වෝටර් වැඩි එහෙම කියන්නේ එහෙම එපා කියලා කියන්නේ එවං කෝ වික්කවේ මහණෙනි මේන්න මේ විදිහට ජනපද නිරුත්‍යාච අභිනිවේස කෝති සමඤ්ඤාච අතිසාරෝති මේ විදිහට ජනපද නිරුත්‍යයට යන්නේ නැතුව වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටිය ගන්නෙත් නැතුව මේ බලන්න. බලන්නවා. මහණෙනි මෙසේ ඒ ඒ පලාත්වල යම් යම් පරිත්තකින් ව්‍යවහාර කරද්ද ඒ ඒ ආකාරයෙන් තදින් අල්වාගෙන මේ වචනයෙන් සත්‍යය අනිත්‍ය සිස්සය කියලා ව්‍යවහාර කරන්නේ. එහෙම එපා කියලා කියන්නේ මේ මෙසේ වනායි කතා ව්‍යවහාරයේ දැඩි කොට අල්වා ගැනීමද ලෝක ව්‍යවහාරද ඉක්මවා යාම වේ. එහෙම ඉක්මවා යන්න එපා කියලා. ඊට පස්සේ කියනවා කොහොමද කතා ව්‍යවහාරයේ ඉක්මවා යන්නත් සිද්ධ වෙන්නේ. කෙසේනම් කතා ව්‍යවහාරයේ තරේ නොගනීද ලෝක ව්‍යවහාරයේ නොඉක්මවාද. මේ ලෝකේ ඇතැම් පලාත්වල එහෙම පාතියයි කියත්, පත්‍යයි කියත්, චිත්තයයි කියත්, සරාවයයි කියත්, ධාරෝපයයි කියත්, ඕණයයි කියත්, කිසලයයි කියත්. මෙසේ යම් යම් පරිද්දකින් ඒ ඒ පලාත්වල හඳුනත්ද ආයශ්‍රතුන් මේ වනායි මේ දේ සඳහා ව්‍යවහාර කෙරෙත්‍යයි ඒ ඒ පරිද්දෙන් ව්‍යවහාර කිරීය අල්ලා අනුගරේ. ඒ කියන්නේ
වචනය තදින් අල්ල ගන්නෑ මේක මේකට කියන නමක් කියලා හඳුන්නා ගන්න එච්චරයි. අපි දන්නවනේ ඕට කියපු ගාමම ආයෙ නිකන් ඕක මේ වෝ කියන්නේ ඉදං වෝ ඥාතිනම් හෝතු එකටත් වෝ කියනවා. ක කියලා කියන්නේ පාර වලටත් මේ කියනවා කා කියලා ඔය වෙන්න ඇති කියලා අපි ඕක දෙකට තුන කඩලා මේ ගණ්ඩ කියොත් එහෙම වෙන්නේ අර දිසානායක කිලිදී අපිට ඇදෙන. එහෙම කඩන්න හොඳ නැහැ. අපි ඒ තියෙන්නේ හඳුන්වන්න මේ විදිහට දෙයක් කිව්ව දැන් අනිත් එක තමයි කෙමිස්ට්‍රි කරනකොට මේ මොකද්ද කෙමිස්ට්‍රි අර chart එකක් තියෙන්නේ ආවද chart එකේ තියෙන්නේ ඒකේ තියෙන්නේ සමහර අය මේ සමහර කෙමිස්ට්‍රි තියෙන්නේ මිනිස්සුන්ගේ නම් තියෙන්නේ ඔයාගත්ත එක කෙනාගේ නම තියෙන්නේ එහෙම කීපයක්ම තියෙනවා. අනිත් එක දැන් මේ පාරවල් වල තියෙන්නේ පාරවල් නන්දාල තියෙන්නේ මිනිස්සුන්ගේ නම් ඉන්දියාවේ නම් ඒව සම්මතනේ. දැන් මේ අර මෙල්බන් වල තියෙනවා එකක් ආර කර්ම ඇවලින් කියලා. කර්ම ඇවලින් ඒකෙම තියෙන එහා පැත්තේ නිර්වාණ ඇවලින් මෙහෙත් නිර්වාණ ඇවලින් තියෙනවා කර්ම. ඊළඟට ඔය ධර්මයේ තිබෙනා වූ වචන මිනිස්සු එකතු කරගෙන එහෙම නම් දාලා තියෙනවා. ඉතින් අපි ගීල ඕක තරේ ගත්තොත් එහෙම කර්ම ඇවෙනින්. ඕකේ නම් ගියක් ගන්න නැහැ. ඕක කර්මයි කියන්නේ. ඕක තදින් ගන්නවා. එහෙම නැත්තම් නිර්වාණ ඇවෙනි ගීල පදින් කියන්නේ ඕකේ. නිර්වාණ ඇවෙනි. ඒ වගේ ඔබට කියන මොකද්ද පරාමාස කරනවා කියලා. කියන්නේ ස්පර්ශ කරනවා කියලා. කියන්නේ දැඩිව ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ විසුන් වහන්සේලාට එක කාලයක තහනම් කරා මේ good morning කියන එකයි. ඒ කියන්නේ සුබ උදෑසන. ඒ මිනිස්සු කියලා ඉස්සර කාලේ තියෙනවා සුබ ප්‍රාර්ථනා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ උද සුබ උදෑසන කියලා කියලා තියෙනවා. සුබ දවසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි අපි කිව්වත් අපි සුබ දවසක් කියලා කිව්වට අපි කියපු නිසා දවස සුබ වෙන්නේ නැහැ. අසුබ දවසක් වේවා කියලා කිව්වත් දවස අසුබ වෙන්නේ නැහැ. ඒක නිසා ආර්ය විනයේ එහෙම නිකන් නොවන දේවල් වෙනවා කියලා වෙන දේවල් නොවනවා කියලා පැහැදිලි කරන්නේ නැහැ. ඒක නිසා ඒක උපා කිව්වා. තහනම් කරා. ඒක නිසා වික්ෂුන් වහන්සේලා ඒක නොකිය හැරියා. ඉතින් උදේ පාන්දරට පින්ද පාති යනවා මේ සිදුවීම. මේ දමදිව සිද්ධ වෙච්ච දේවල් සිදුවීම. උදේ පාන්දරට පින්ද පාති යනවා. පින්ද පාති යන උදේින් අර ගමේ පාරිතුක යන මිනිස්සු අනේ පන්තියේ ස්වාමීන් වහන්සේ සුබ උදෑසන කියලා කියනවා. හාමුදුරුවෝ නිස්කලංකව යනවා. සද්දේ කතාවක් නේ. ඉතින් ඒත් ආයෙත් එනවා සුබ උදෑසනක් සුබ දවසක් කියලා කියනවා. ඊට පස්සේ මොකෝ දැන් බුදුරජාණන් වහන්සේ පාතිවල දින් කියන්නේ නැහැ. ඒවා ඒ ඊට පස්සේ විතුරුණ වහන්සේලාට දොස් කියන්න පටන් ගත්තා මිනිස්සු. අපි මේ හොඳ හිතින් සුබ උදෑසනක් කියනවා ඒකටවත් කියන්නේ නැන්නේ කට දිවන්නේ කියලා නෝ පරිණ පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ඕක කියලා කියවන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙමේ මේ ලෝකයේ මිනිස්සු කියලා කියන්නේ මංගල සම්මත මිනිස්සු. ඒ කියන්නේ ඒවර සම්මත වෝහාර මංගල කාරණා තියෙන්නේ ඒවා පුඩා කිසි තියාගෙන ඉන්න මිනිස්සු. ඒක නිසා එවැනි අය ඔබලා කියන්න යන්න එපා. ඒ අය යම් කිසි දෙයක් කිව්වොත් විතර සුබ උදෑසනක් කිව්වොත් ඒකට ප්‍රතිචාර දැක්වීම වශයෙන් එසේම වේවා සුබ උදෑසනක් කියලා කියන්න කියලා. ඒක නිසා තමයි අපිත් ඔය good morning එක පාවිච්චි කරන්නේ. දැන් මෙහෙ good morning කියන have a nice day කියන දෙක තුනක් තියෙනවා මාත් පාවිච්චි කරන්නේ. මේ හොද්දට කෙත බරි වෙන්න වහිනවා. ඒක මම පාවිච්චි කරනවා have a nice day. ඉතින් ඒක so ඒක මං කිව්වා කියලා වැටෙනවද නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්සු මංගල සම්මතයි. මංගල සම්මත ඒ කරුණු බාර අරගෙන ඒවා එතින් ඉතින්
දැන් බුදුරජාණන් වහන්සේට තිබුණනේ යන්න මහන්නේ ඕක ඕනේ සුභ උදෑසනක් කිව්වට වහින දවසන ඕක සුභ වෙන්නේ නැහැ එපා ඒක නිසා කිව්වා කියන්න එපා එහෙම කිව්වේ නැහැ උන්වහන්සේ දේශනා කරේ ඒක සමාජයේ තියෙන ව්‍යවහාරයක් නේ ඕක ඉක්මව යන්න එපා ඕක ඉක්මව යන්න නැතුව ඒක තදින් අල්ලගන්නත් අපි හොඳටම දන්නවා හැව නයිස් දේ කියලා කිව්වට කවදාවත් ඒ මනුස්සයා මට හැව නයිස් දේ කිව්වත් මගේ තියෙන ප්‍රශ්න නැති निराකරණය වෙන්නේ නැහැ මාත් ඒ මනුස්සයාට පෙරලා කියනවා හැව නයිස් දේ බීල්ඩේ වන්නකව ගෝජස් කරනවා කියලා දාලා ඒක එහෙම වෙන්නේ නැහැ දන්නවා ඉතින් අපි ඉතින් මම හිතා ගන්නවා මේ වෙන්නේ නැති දෙයක් මම මොකටද කියන්නේ දවසක් කොහොම මේ දානෙකට ගියා මේ ජනපද නිරුක්තියට මේ උදාහරණ ටිකක් මේ කියන්නේ දහසක් දානෙකට ගියා දානෙකට ගිහිල්ලා එතන උපන් දිනයක් වෙනින් තමයි දාන මේ පින්කම් සිද්ධ කරේ ඒකට ඒ මාතෘකාව 55 60ක් වගේ වෙනවා ඉතින් මේ එතන හිටපු ස්වාමීන් වහන්සේ නම ඒ මහත්යාට මේ ආශිර්වාද කරා සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා. දැන් අපිත් කියනවනේ. ඒ මොනුස්සයා එහෙම හිතනෝ ආවුරුනේ ඕබුරු කියන්න පුළුවන්ද? ඔබ වහන්සේ මොකටද එහෙම කියන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? මේ දීර්ඝායස ලබන්න නිදුක් නිරෝගී මේ මට මොනව වෙයි කියලා ඔබ වහන්සේ කොහොමද දන්නේ? දැන් ඒකේ ආඳුරු කව නෑ ඒ ආඳුරු හැබැයි ටිකක් අර කරුණයි. ඒක හොඳින් කිව්වේ. ඊට පස්සේ කිව්වා මේ නෑ මම හිත හොඳින් අද උපන් දිනේ දවසේ නිසා මම මේ මහත්තයා කිව්වේ කියලා. ඒ කියන්නේ එහෙම හරි උපන් දිනේ දවසේ දැන් කොහොමද ඕම නිදුක් නිරෝගී දීර්ඝායස කාදර බාධක නැති වේවා ඕ වෙනවද? දැන් ඔබ වහන්සේ කාදර බාධක නැති වෙන්න අර මේ කියලා කිව්වා ඕ වෙනවද? නිදුක් නිරෝගී කියන්නේ දැන් වෙයිද? ඒ අන්තික දීර්ඝාස මේ මොකද චිර කාලයක් මොනවා සත වර්ෂ ආදී කාලයක් අවුරුදු 100ක් පන්නලා සත වර්ෂ ආදී කාලයක් ඉතින් ජීවත් වෙන්නේ කියලා කිව්වා. ඒක එයා හඳුනේ නැ ඔබ වහන්සේ කොහොමද කියන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන කිව්ව එන ජීවත් වෙන ඉතින් ස්පිතාලේ කියලා කියන්න පුළුවන් මේ ඕගොල්ලෝ 100 වස් කාල ජීවත් වෙන විතර හරියයි කොහොම තර්ක දාන්නේ ඉතින් මේක බේරන්න බෑ මම ඊට පස්සේ කිව්වා නෙවෙයි මේ ආන්දර හිත හොඳින් කරේ මාත්‍යා කියන එකෙත් ඇත්තක් තියෙනවා මම යෝජනා කරනවා මරණ කල් ජීවත් වෙන්න පරාමාසය කරනවා පරාමාසය කියලා කියන්නේ දැඩිව අල්ලගන්නේ ඒ වචන දැඩිව අල්ලගන්න. හරියට එහෙමනේ කරේ. ඔය ජනපද නිරුක්තිය. ජනපද නිරුක්තිය අභිනිවේෂය කරනවා කියලා ඒක කියන්නේ. දැඩිව තදින්ම ස්පර්ශ කරනවා. හරියට අර්ථය අපෝ කියපු ප්‍රකාශනයේදම මේ අර්ථ හොයන්න යනවා. දැන් වීරගාමීතර කියලා කියන්නේ නැන් තියෙනනේ කියලා දෙන වීර ගහකට කියලා කියන ජම්බු ගහකට ඒ ඉඩමේ හතර මායිමේ ජම්බු ගහක් නැහැ. ගෙදර දොරක් හදලා තියෙන්නේ ජම්බු කිව් වලින් නෙවෙයි. වහලෙට දාලා තියෙන්නේ ජම්බු පරාල ජම්බු යොල්ලට ගියේ ඒවත් නෙවෙයි. පැත්ත පලාගෙන ජම්බු ගහක් නැහැ. නමුත් කියන්නේ මොකද්ද? ජම්බු ගහකට. ගේ තියෙන්නේ ජම්බු ගහ පුරනේ. ගේ උඩ ජම්බු ගහ පුරනේ. කිසිම අර්ථයක් නැහැ නේද? ඒ වුණාට ඇඩ්‍රස් එක ජම්බු ගහකට කියලා ලිව්වේ නැත්තම් යන්නේ නැහැ. තේරෙනව නේද? මේවා ඒ පළාත්වල තිබෙන ජනපද නිරුක්තිය කියලා කියන්නේ ඒ පළාතේ ව්‍යවහාර කරන නම් ඕවා ඉක්මව යන්න එපා මේ සිස්ටම් එක සර්කිට් එක එහෙම එහෙම වෙනවා කියලා කියන්නේ. මේක ඇත්තක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කොච්චර අපිට පරිස්සම් වෙන්න කර්ම කාරණා කියලා තියෙනවා නේද
මෙසේ යම් පරිද්දෙන් යම් යම් පරිද්දකින් ඒ පළාත්වල හඳුනද්ද ආයසතුන් මේ වනාය මේ දෙය සඳහා ව්‍යවහාර කෙරෙත්‍යයි ඒ පරිද්දෙන් ව්‍යවහාර කිරීම අල්වා නොගනී. හැබැයි අපි වීරගහ විතර කියලා කිව්වට අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ ඒක ගේ හදලා තියෙන වීරගහකින් කියලා හරි ගේ තියෙන වීරගහ පුඩ කියලා හරි මොකක්වත් අපි පිළිගන්නේ නැහැ. ඒ විතරට කියනවා මොකද්ද? නම. දැන් අර මිනිස්යාට මේ කියන්නේ මොකද්ද? අර ලෙඩේ හැමතිලකාරයා. එයාගේ නම මොකද්ද? දිසානාය. ওই මිනිස්යාට දිසානාය කියලා කිව්වේ එයා දිසාවක නායකයෙක් කියන නේ. ඒකේ තාත්තලම් වල තියපු නමක් නේද? ඒ විවහාර කරන නමක්. ඊළඟට දිසානායක කියලා කියන්නේ දිසාවක පනාතක නායකයෙක් නෙවෙයි. නිකන් එයාට තියපු නම. ආන්නේවට කියනවා. ඒ වගේ වචන ඉක්මවයන්ට හරි වැදගත් නේ. අද කාලේ තියෙන ඔන්න ඔය අභිනිවේෂණේ හරියට තියෙනවා. කතා විහාරයේ තදින් අල්වා නොගන්නේ බලන්නේ වචන. කතා විහාරයේ තදින් අල්වා නොගන්නේ ලෝක විහාරයේ ඉක්මවා ඉක්මවන්නේ නොඉක්මවන්නේ. එවං කෝ වික්‍රේ ජනපද නිරුද්ධිය අනිවි නිවේසෝ හෝති සමඤ්ඤා අතිසා අනිතිසාරෝ. එහෙම කදින් ගන්නේ නැහැ. මේක තේරුණා නේද? ඔන්න ඔය විදිහට ජනපද නිරුද්ධින් නාභි නිවේසෙය සමඤ්ඤං නාතිතාවේ ඉතියන්තං ගුත්තං ඉදමේතං පච්චුත්තං. මෙන්න මේ ජනපද නිරුක්තිය සමඤ්ඤාව නාත්‍යාවනේ මේවා කිව්වේ අන්නර් කියපු ලෝකේ විහාරයේ ඉක්මවායන්ට එපා කියන කාරණේ සම්බන්ධයෙන් කියලා බුදුරජාණන් වහන්සේ තහවුරු කරනවා. වෙන જાති මේ ජනපද ජන කියලා කියන්නේ ජනපද කියලා කියන්නේ මේ වෙන જાතියක් මේක ඇවිල්ලා මේ අර ගණ්ඩාන මහත්යාදී මොකද්ද බද්දෙන්දි උදාගම් ව්‍යාපාරයක් නෙවෙයි. ඒවර ගන්න පුළුවන් ජනපද නිරුක්ති. අනිත් එක තමයි මේ නිරුක්තිය කියලා කියන්නේ භාෂාව. ඕවට කෑලි කෑලි දාලා විකෘතියක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැනගෙන තමයි මේක මේ විදිහට පරිස්සම් වීම සඳහා සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ සූත්‍ර දේශනාවේ අපි බලමු කොච්චරක් කියලා තියෙනවා කියලා. දැන් අපි මෙච්චර ඊයේ ඉඳලා ඊයේ අදයි දවස් දෙකේම මේ සූත්‍රයේ කාණ්ඩ කීපයක් කීයක් කිව්වද? අටක් කිව්වා. ඒකේ තියෙන 7යි 8කට බෙදලා තියෙනවා. දැන් බලන්න తත්‍ර භික්ඛවේ යෝ කාමේ පටිසන්ධ සුඛිනෝ සෝමනස අනුයෝධු හීනෝ ගමෝ පෞතුජ්ජනිකු අනරිව අනත් සංගීතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපගතෝ මිච්ඡාපටිගත තස්මා ඒසෝ ධම්මෝ සාරි. එන්න මේක බලන්න මේක තියෙන කතාව. පළවෙනි මහණෙනි කාම ප්‍රතිසන්දී හේතු කරගෙන සැපැත්තුගේ ලාමකෝ ග්‍රාම්‍යෝ දුකජනයන් අයත්තු අනාර්යෝ අවැඩගෙන දෙන්නා වූ යම් සුන්නතම් සැපයකේ දීමක් වෙනවනම් මේ ධර්මයේ තිබේ දුක් සහිතයි විනාශකාරී සහිතයි වෙහෙසීම් සහිතයි දැවීම් සහිතයි වැඩි පිළිවෙතක් වෙනවා. ආන්න ඒ නිසා ඒ ධර්මයේ එහි මේ ධර්මය තෙම කෙලෙස් සහිත වේ කියන එකයි. සරණ කියලා කියන්නේ මොකද්ද? සරණ කියලා කියන්නේ මොකද්ද? රණ කියන්නේ මොකද්ද? කෙලෙස්. රණ කියලා කියන්නේ
කෙලෙස්. මේක මම කියනකොට ප්‍රශ්නයක් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා තැනක් තියෙනවා. එතන බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන තැන සරණං කියලා කියන්නේ පිහිට කරගන්නවා, සරණ කරගන්නවා, උදව්වක් උපකාරයක් විදිහට පිහිට කරගන්නවා කියන එකයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. තේරෙනවද? හැබැයි මෙතන කියන්නේ ඒක නෙවෙයි. රණ කියලා වචනයක් තියෙනවා. රණ කියන වචනේ තේරුම කෙලස් කියන එකයි. අවැඩ අනර්ථදායක කෙලස් කියන එකයි රණ කියලා කියන්නේ. මේ බලන්න. සරණ. තස්මා ඊසෝ ධම්මෝ සරණ. අර බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ අර්ථය නෙවෙයි මෙතන. දැන් බලන්න අනරියෝ අනත් සංගීතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපගාතෝ සෝපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදා. මිත්‍යා පටිපදාවක් කොහොමද සරණක් වෙන්නේ? අර බුද්ධං සරණං ගච්ඡාමි හැටි ගත්තොත් මෙතන සරණ කියලා කියන්නේ රණ කියලා කියන්නේ මොකද්ද? කෙලෙස්. කෙලෙස් සහිත කියන එකයි උපායාස සහිත කියන එකයි දුක් සහිත කියන එක තමයි සා රණ කියලා. රණ කියලා කෙලස් නැ, දුක් නැ, පීඩාව නැ කියන එකයි අරණ කියලා. දෙවෙනි එක බලන්න. මෙතන තියෙනවා අරණ, මෙතන තියෙනවා අරණ කියලා. තේරෙනවද? දැන් මිත්‍යා ප්‍රතිපදාවක් නම් ඒක දුක් සහිතයි, පීඩා සහිතයි, කෙලස් සහිතයි. ඒක නිසා තමයි ඒක සරණ කියලා කියන්නේ. මොකද සරණ වෙන්නේ අර කාම ප්‍රතිසන්දියක් ලබාගෙන අනර්ථ සංගිද්දා, මේ කියන්නේ දුක් උපදවන්නා වූ හීන ග්‍රාම්‍ය කාම සුකල්ලිකාම යෝගී යෙදෙනවා. ඒක නිසා ඒ කාම සුකල්ලිකාම යෙදීම මොකද්ද? කෙලෙස් සහගත දෙයක්. දෙකට කියනවා තත්‍ර භික්කවේ යෝ කාම පටිසන්දසුතින සෝමනස්සාන යෝග අනුයෝග අනුයෝගම් අනුනියෝගෝ. දැන් මේ කාම සම්පත් විඳින්නේ නැහැ. එතකොට ඒ කාම සම්පත් විඳින්නේ නැතිකොට අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපගතෝ අනුපයාසෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා. ඒක නිසා ඒක සම්මා පටිපදාවක් වෙනකොට තස්මා එම නිසා ඒසෝ ධම්මෝ අරම. සම්මා ප්‍රතිපදාව කෙලෙස් නැහැ, මිච්ඡා ප්‍රතිපදාව කෙලෙස් සහිතයි කියන එක තමයි මෙතන සරණ සරණ සහ අරණ කියලා කියන්නේ. මේක තේරෙනවද? රණ කියලා කියන්නේ මොකක්ද? කෙලෙස්. රණ බිම කියලා කියන්නේ කෙලෙස් බිම. ඔව්. යුද පිටියක්. රණ බිම. රණ විරුව කියලා කියනවනේ. කියන්නේ එතන ගිහිල්ලා එහෙම වහ කෙලෙස් සහිත වෙදී අත් වශයෙන්ම මෛත්‍රී භාවනා කරන්න නෙමෙයි යන්. රණණියක් රණබි. ඒක නිසා රණ කියන වචනේ තේරුම කෙලස් කියන එක. සරණ කියලා කියන්නේ මෙතන හැටියට කෙලස් සහිත කියන එකයි. අරණ කියලා කියන්නේ මෙතන හැටියට කෙලස් නැහැ කියන එකයි. සම්මා ප්‍රතිපදාව නම් කෙලස් නැහැ. තුන්වෙනි එක කියනවා අතර බික්කවේ අත්තකලමතාන යෝගෝ දුක්ඛෝ අනිරිය අනත් සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපගාතෝ සෝපායාසු පරිලා මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණ. අත්තකලමතාන යෝගේ මොන මොකද්ද? අරණ ධර්මයක්ද සරණ ධර්මයක්ද? සරණ. ඒක සරණ ධර්මයක්. දැන් ධර්මතා කීයද? සරණ ධර්ම එකයි. දෙවෙනි එක අරණ ධර්මයක් කියලා නැති එකක්. තුන්වෙනි එක සරණ ධර්ම. ඊළඟට අත්ති කෙලමන්තාන යෝගයට යෙදෙන්නේ නැහැ. ශරීරයට දුක් දෙන්නේ නැහැ. ඒ ශරීරයට දුක් දෙන්නේ නැති එක සම්මා ප්‍රතිපදාවක්. හතර බලන්න. සම්මා ප්‍රතිපදාව. තස්මා ඒසෝ ධම්මෝ අරණ. මේක කෙලෙස් නැති කරන ධර්ම. ඊ
ඊළඟට කියනවා මධ්‍යම පටිපදා තථාගතයන් අභිසම්බුද්ධා. මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත අයගේ ඇස් හදනවා, ඥානය හදනවා, සාන්තියට, අභිඥාවට, සම්බෝධියට පමුණවනවා. ඒක අදුක්ඛෝ ඒසෝ ධම්ම. ඒක දුක් සහිත නැහැ. ඒක නිසා සම්මා පටිපදා. සම්මා පටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණ. දැන් ධර්ම කීයක් තියෙනවා? එතන මධ්‍යම ප්‍රතිපදාව අරණ මධ්‍යම ප්‍රතිපදා මධ්‍යම පටිපදා කියලා කියන්නේ අරණ පටිප අරණ ධර්මයක්ද සරණ ධර්මයක්ද? කාමසුඛලිකාණ යෝගයේ අරණ ධර්මයක්ද සරණ ධර්මයක්ද? සරණ ධර්මයක්. ඊළඟට අත්තකිලමතාන යෝගයේ සරණ ධර්මයක්ද සරණ ධර්මයක්ද? ඔව්. අත්තකිලමතාන යෝගයේ යෙදුනොත් ඒක සරණයි. සරණ ධර්මය. අත්තකිලමතාන යෝගයේ යෙදුනේ නැත්තම් ඒක අරණයි. පටලවා ගන්න හොඳ නෑ වචනයක් තියෙනවා. මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන සරණ තියෙනවා. ඒකයි මේකයි වෙනස්. ඊළඟට 6 වෙනි එක බලන්න. යායම් උස්සනා උස්සාදනාච අපසාදනාච නොච ධම්මදේශනා. මහණෙනි, తත්‍ර භික්ඛවේ යායම් උස්සාදනාච අපසාදනාච. මේ උසස් උසස් කළ කතා කිරීම, පහත් කළ කතා කිරීම නොච ධම්මදේශනා ධර්මදේශනාවක් නොවනදී. ඒකත් දුක් සහිතයි. සදුක්ඛෝ සෝ ධම්මෝ. සෝපගතෝ සෝපායාසෝ සපරිලහෝ මිච්ඡා පටිපදා. අන්න දැක්කද මේ බුදුරජාණන් දේශනා කරන මේ එක එක්කිනා උසස් කරලා කතා කිරීමයි, තවත් අය පහත් කරලා කතා කිරීමයි ඒ ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. ඒක දුක් සහිතයි, පායාස සහිතයි, පීඩා සහිතයි, දාහය සහිතයි, මිච්ඡා පටිපදා. බලන්න මිච්ඡා පටිපදාවන්නේ තියෙන්නේ. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ. එතකොට කියන එක්කෙනාගේ කෙලෙස් අහන අයගේ කෙලෙස්. එහෙමනේ දැන් සමහරලාට මිනිස්සු ඔය උස්සාදන අපසාදන දෙක කරනවා. ඒ කියන්නේ කොටසක් උසස් කරලා කතා කරනවා, කොටසක් පහත් කරලා කතා කරනවා. මිනිස්සුන්ගේ ඉස්තර ඇති වෙන්නේ මුලාව, ක්‍රෝධය, තරහව, සතුට ඇති වෙනවා. සතුට ඇති වෙන්නේ තමන්ට බණින්න ඕන මිනිසෙක් ඉන්නවා. තමන්ට බැනගෙන ගිහලා බණින්න ඕන මිනිසෙක් ඉන්නවා. මට බණින්න බෑ ඒ මිනිස්සු ගැහුවොත්. ඒක නිසා ඔය වාගේ ධර්ම ආසනයේ ඉඳගෙන බණ හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරන්ට බණකට ආරාධනා කරනවා. මට ගියා ගන්න බැරි ටික ලස්සන්ට තෙම්පරාදු කරලා හාමුදුරුවෝ කියනවා. මම හරි සතුටුයි. මම සාදු කියන හොඳ වර්ගයක් ඇවිත් ඉන්නේ. එහෙම කියන්නේ නේද? හොඳ වර්ගයක් කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? වෙන වැදගත් දේ. ඒක සරණ ධර්මයක්. අරණ ධර්මයක්. සරණ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලන්න මිච්ඡා පටිපදා. ඊළඟට හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කර තියෙන ධර්මය ධර්මයේ හැටියට පෙන්වීමයි, අධර්මය අධර්මයේ හැටියට පෙන්වීමයි. අරමුණ ඒක පුද්ගලයන්ට ගරිහා කිරීමක් නෙවෙයි, උස්පත් කිරීමක් නෙවෙයි. ධර්මය අධර්මයේ තේරුම් ගැනීමක්, කුසලය අකුසලය තේරුම් ගැනීමක්. තව එකක් තියෙනවා 7. තත්‍ර භික්ඛවේ මහණෙනි, යම් කෙනෙක් නේ උස්සාදනාචන අපසාදනාච. කිසිම කෙනෙක් උස්පත් කරලා කතා කරන්නේ නැහැ. ධම්මදේශනාව විතරක් කරනවා. ඒක නිසා අදුක්ඛෝ ඒසෝ ධම්ම. ඒක දුක් නැති කරන ධර්මයක්. පීඩාවක් නැහැ. ඒ වගේම දාහයක් නැහැ. කැවිල්ලක් නැහැ. ඒක සම්මා පටිපදා. බලන්න. තස්මා ඒසෝ ධම්මෝ අරහං. කියපු එක්කෙනාට පිං කෙලස් නැහැ. අහපු අයටත් කෙලස් නැහැ.
දැන් අරණ ධර්ම කීයක් කිව්වද? ඔතන තියෙන හතක් නේ. අරණ සරණ ධර්ම හතක් කියලා. තව තියෙනවා 8. මහණෙනි, තත්‍ර භික්ඛවේ යම් ඉදං කාමසුඛං, මෙලසුඛං, පොතුජන සුඛං, අනරිය සුඛං, සදුක්ඛේසෝදාමෝ, සෞපගතෝ පරිලාහෝ, තෞපායාසෝ පරිලාහෝ, මිච්ඡාපටිපදා. තස්මා ඊසෝ ධම්මෝ සරණ. ඒ කියන්නේ ඔය පංචකාම සැපේනේ මේ නේ කරා. මහණනි, අපවිත්‍ර සැපේ වූ, වෘතජන සැපේ වූ, අනාර්ය සැපේ වූ යම් මේ කාම සැපයක් වේද මේ ධර්මයේ තෙම දුක් සහිත වේ. සහිත වූ විනාශ සහිත වූ දැවීම සහිත වූ වෙහෙස සහිත වූ වැරදි පිළිවෙත වේ. එයින් මේ ධර්මයේ තෙම කෙලෙස සහිත වේ. ඒ කියන්නේ කෙලෙස සහිත කියලා කියන්නේ මොකද? සරණයි. මහණනි, එහි විවේක සැපේ වූ, සංසිඳීම් සැපේ වූ, අවබෝධ සැපේ වූ යම් නික්කම කාමයන්ගේ වෙන්වීමේ සත්‍යයක් වේද? ඒ කියන්නේ ධ්‍යාන සත්‍ය මතකනේ. මේ ධර්මයේ තෙම දුක් නැත්තා, විනාශ නැත්තා, වේස නැත්තා, කැපී නැත්තා, යහපත් පිළිවෙත වේ. එයින් ඒක මොකද්ද? කෙලෙස් සහිත ඒ ආහරණ ධර්ම. බලන්න අට. ඒ අටේ ඒ කොටස තමයි කියන්නේ තස්මා ඒසු ධම්මෝ සර්ණ. ඒසු ධම්මෝ අර්ණ. ඊළඟට තියෙනවා තත්‍ර භික්ඛවේ සෝයායන් රහෝවාදෝ අභූතු අතච්චෝ අනත් සංහිතෝ. ඊළඟට මේ රහසිගත කරන ප්‍රකාශය ඇත්තක් නැහැ. කිස් අනත් සංහිතයි. අනර්ථයක් කියලා වෙනවා. සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සූපගතෝ සූපායාසෝ සපන්නා මිච්ඡා කටිපදා. ඒක නිසා ඒකත් මොන ධර්මයක්? ඒක ඇවිල්ලා සරණ ධර්ම. කෙලෙස් සහගත ධර්මයක් මේ බලන්න තියෙන්නේ හැටි. ගල් මේ ධර්මය කෙලෙස් සහිත වෙනවා. මාන්නේ ඒ සිදු සත්‍ය වූ වැඩ පිළිස පවත්නා යම් රහස් කීමක් වේද මේ ධර්මයේ තන දුක් නැත්තා විනාශ නැත්තා වේස නැත්තා දෙවෙන් නැත්තා සතු යහපත් පිළිවෙත වේ මේ ධර්මයේ තන ඒකයි. බුදුරජාන් වහන්සේට සමහර ඒවා බුදුරජාන් වහන්සේ දැකලා තියෙනවා කියන්න තියෙනවා අවස්ථාවක් කියන්නේ බලන්න යම් යම් දේවල් බුදුරජාන් වහන්සේ දැකලා තියෙනවා දැනගෙන තිබෙනවා අවබෝධ කරගෙන තිබෙනවා හැබැයි කියන්නේ පාළි එක අවස්ථාවකදී මේ මුගලන් ස්වාමීන් වහන්සේගේ ගෝලෙක් හිටියා උන්වහන්සේ නම කකුද මුගලන් හාමුදුරන්ගේ ගෝලයා ඒ කකුද හාමුදුරුවෝ අපත් මෙහෙල බ්‍රහ්ම ලෝකයේ දුව බ්‍රහ්ම ලෝකයේ ඉපදලා මොගලන් ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා පණිවිඩයක් කිව්වා ඒ තමයි මොගලන් ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මේ දේවදත්ත තෙරුන් වහන්සේගේ ධ්‍යානය නැතුවා දේවදත්ත තෙරුන් වහන්සේ සංඝ වේදයේට බුද්ධ ධාතන සංඝ වේදයේට දැන් අදහස් කරලා තියෙන්නේ දැන් හිතේ ධ්‍යාන ශක්තිය අවිඥා ශක්තිය නැහැ කියලා.
ඊළඟට අපාය ගාමී වෙන්න ඉඩ තියෙන බව ඔන්න කතා කිව්වා. ඉතින් මේක කාටද කිව්වේ? මොගලන් වහන්සේට. මොගලන් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිලා. වැඩිලා කියන ස්වාමීන් වහන්සේ අපේ අර කපුද අහාඳුරු ළඟදී අපවත් වුණා. උන්වහන්සේ රහම ලෝකේ ඉඳලා ළඟදී මාව හම්බුණා. ඇවිල්ලා දෙවිදත්තරුන් වහන්සේ පිළිබඳව විස්තරයක් කරා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොග්ගල්ලාණේ කොහොම කට පියාගෙන ඉන්නේ කියන්න එපා. කතා කරන්න එපා. සද්දෙන තුින් කට පියාගෙන ඉන්න හේතුව ඒ ක්‍රියාව තුළින් ඒ දෙවිදත්තරුන් වහන්සේ කරන ක්‍රියාව තුළින්ම ඒක ප්‍රකට වෙනවා. අපි කියන්න ඕනේ නැහැ. දැන් අපි ඉක්මනට අපි හදිස්සි වෙනවා. අපි හදිස්සි වෙලා ඔබ ප්‍රකාශ කරන්න යනවා. අපි දන්න විස්තරයක් තියෙනවා. යම් කිසි මිනිසෙකුට වෙන දෙයක්. ඇත්ත. හොඳට සාක්ෂිත් තියෙනවා. ඉතින් ඒක එයා ඇවිල්ලා අපිට නවත්තන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි. ඉතින් අපි ඒක හදිස්සි වෙලා ගිහිල්ලා කියනවා. ඔයාට ලබන සතියේ මෙහෙම එකක් වෙනවා. අපි සන්තෝෂෙන් තමයි කියන්නේ. එතකොට අර එයාට පක්ෂපාතී වෙච්ච අය අපි කෙරේ වෛරවත්. නිකන් හදිස්සි වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොගලන් ආමරන්ට මොගල් යන්නේ ඔය කියන්න යන්න එපා. මේ ඇහුවා අහපු හැටියට තමන් පාඩුවේ ඉන්න කියන්න එපා. ඔබ ඔය එයා කරන වැඩ වලින්ම ඔබ ප්‍රසිද්ධ වෙනවා. එයා ප්‍රකට වෙනවා. හරියටම සතියක් අමාරක් ගිය. සතියක් අමාරක් ගිහිල්ලා මේ රජුරුවන්ගේ අජාසත් රජුරුවෝ කෑම බීම ඇරියා මේ හඳුගලා. අර ඉස්සර ඇරගෙන කෑම බීම ඇරගෙන යන කද තියාගෙන යන්නේ. කද තියාගෙන දාන කදන් අරන් ගිහලා තියෙනේ ආරාමයේ. ඉතින් හරිය ප්‍රසිද්ධයි. පස්සේ එක දවසක් යනකොට අර දානේ කඳුත් නැහැ, ගින්නු මිනිසුත් නැහැ. ඊට පස්සේ අර විතුන් වහන්සේලා ටික කඩාගෙන ගයාසින්සෙට ගියා. අවසානයේදී කීපු හැටියට මේක සිද්ධ වුණා. අර කපුද කියන බ්‍රාහ්මණේ බ්‍රහ්මයා බ්‍රහ්මරාජය ඇවිල්ලා සිද්ධිය කිව්වා. බුදුරජාණන් වහන්සේටත් අනිත් ස්වාමීන් වහන්සේලාටත් යම් යම් අවස්ථාවදී වෙන්න තියෙන දේවල් කලින් ඇවිල්ලා හීනෙන් කියනවා. එහෙම නැත්නම් හැබෙයින් ඇවිල්ලා කියනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා ඒවා පිටත දාන්නේ නැහැ. පරිස්සමෙන් තියාගන්න. අපේ සමහර ස්වාමීන් වහන්සේලා එහෙම කරලා තියෙනවා. අරිදම ස්වාමීන් වහන්සේත් එහෙම කරලා තියෙනවා. අරිදම ස්වාමීන් වහන්සේලා යම් යම් දේවල් දැනිට දේවල් උන්වහන්සේ අපවත් වෙන්න කිට්ටුව තමයි යම් යම් දේවල් කියලා උන්වහන්සේ නැන්නේ. හැබැයි අනිත් ඒවා උන්වහන්සේ ඒවත් කිව්වේ. එහෙම කියන්නත් හොඳක් නෑ. ඉතින් ඒක නිසා සමහර ඒවා තියෙනවා සත්‍යයි. වැඩ පිළිසි පවතිනා වූ දෙයක් නම් කියනවා, නැත්තම් විනාශයක් වෙනවා නම් කියන්නේ. සමහර වෙලාවට ඇත්ත වුණත් කියන්න ගියන් පස්සේ ඔය සමහරුනේ පොඩි නින්දක් අල්ලගත්තම මම හරි මට ඔක්කොම ටික තියෙනවා ඇත්ත ටික දැන් මේ මිනිස්යාගේ දැන් මට හැන්ඩල් කරන්න පුළුවන් කියලා කියන්න යනවා. ඊට පස්සේ නිකන් ගිහලා කරදර වෙන්න පටන් ගන්නවා. ඒක කෙලෙසයි ධර්මයක් කියලා කියනවා. යෝන් රහුව වදු භූතෝ තච්චු අනසං ඒක තමයි කියන්නේ. ඊළඟට 13. යෝයන් සම්මුඛා කීන වාදෝ අභූතෝ අතච්චෝ අනත් සංයුක්තෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සල්පදාතෝ සුපායාසෝ සපන්දා මිච්ඡා ප්‍රතිපදා. ඒ කියන්නේ සම්මුඛා කීන වාදෝ කියලා කියන්නේ මොකද්ද? යම් කිසි සම්මුඛා කීන වාදෝ
මිනිස්සේ මේ තිබෙන්නා වූ ඇත්ත නැති කරලා කියනවා. බලන්න. ඉදිරි පිට ගුණ නැති කරනවා. ගුණනස කතා කරනවා. මේ ධර්මයේ දුක් සහිතව විනාශ සහිතව වේ සහිතව දැවිල් සහිතව පිළිවෙත. ඒ නිසා යම් කිසි කෙනෙක්ට කතා කරනකොට ඉස්සරහදී කෙනෙක්ගේ ගුණනසලා කතාකරන හොඳ නැහැ කියන කතාව කියනවා. ඒකත් අරණ ධර්මයක්ද සරණ ධර්මයක්ද? සරණ ධර්මයක්. දහතර සම්මුඛා කේනවාද බුතෝ තච්ච අනත් සංහිතෝ. ඉදිරි පිට යමක් කියනකොට ඇත්ත වුණත් විච්ඡේදයක් වුණත් ඒ වගේම ඒක අනර්ථ සංහිත වෙනවා නම් Tamanට අවඩක් වෙනවා නම් ඒකත් කියන්න දෙන්න හොඳ නැහැ. ඒක ඇවිල්ලා කෙලෙස් සාගත වෙන දෙයක්. 15 බලන්න. බුතෝ කියලා කියන්නේ සිද්ධ වෙච්ච ඇත්ත. තච්ච කරුණ සහිතයි අත සංහිතෝ අර්ථයක් තියෙනවා කිව්වොත්. හැබැයි කිව්වම අදුක්කෝ. ඒ කියන්නේ විපතක් වෙන්නේ නැති වෙන්නේ නැහැ. පීඩක් වෙනවා. ඒ වගේම ඒක යහපත් ප්‍රතිපදා සම්මා ප්‍රතිපදා ඒක නිසා ඒක අරණ ධර්මයක්. අරණ ධර්මයක් කියලා කියනවා. නම් පහල. ඊළඟට 16 වෙනි එක අපි කියපු එක මේ දැන් මේ කියන්නේ මොකද්ද? අර ඉස්සෙල්ලා සූත්‍රයේ කියාපු ටික කොහොම දැන් 1 2 3 4 5 6 7 කියලා ඒක පෙළගස්සලා කියනවා. පෙළගස්සලා මෙන්න මේක අරණ, මේක සරණ. මේක අරණ, මේක සරණ. මේක අරණ, මේක සරණ කියලා ඒ කියලා දෙනවා. ඇයි එහෙම කියන්නේ? අපිට පිළිපදින්න. ওই ටික හිතේ තියාගෙන සරණපත් වෙන්නේ නැතුව අරණ ධර්මයක් හැටියට පුරුදු කරගන්න. ඊළඟට අර ඉක්මනට කතා කරන්නේ නැති يعني වේගෙන් කතා කරන්නේ නැතුව ඉඩ තියලා කතා කිරීම අරණ ධර්මයක්. ඉක්මනට කතා කිරීම සරණ ධර්මයක්. ඊට පස්සේ ජනපද නිරුත්තියට පත්වීම ඒක ස්පර්ශ කිරීම සරණ ධර්මයක්. නොවීම අරණ ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ මේ අරණ විභංග සූත්‍රයේ ඔය විදිහට ධර්ම කරුණු ටික ඔක්කොම පෙළගස්සලා කියලා දුන්නා. මේන්න මෙතන බලන්න. 19ක් කියලා දෙනව නේද? 19ක් කියලා තියෙනව නේද? මේ සූත්‍රයේ තියෙන 19ක්. ඔය ටික ඔක්කොම පෙළගස්සලා තියෙනවා. අරණ ධර්ම යන කුමක්ද සරණ ධර්ම යන කුමක්ද කියලා තේරුම් අරගෙන අරණ ධර්ම අරණ ප්‍රතිපදාවේ ජීවත් වෙන්න. තස්මාති යෙ භික්කවේ මහණනි නිසා සරණංච දානනි සරණංච ධම්මං ජානිස්සාම මම සරණ ධර්මයන් දැනගන්නවා. අරණංච ධම්මං ජානිස්සාම මම අරණ්‍ය ධර්ම මොනවාද කියලා දැනගන්නවා. සරණංච ධම්මං ඥාත්‍රා සරණ ධර්ම මොනවාද කියලා දැනගෙන අරණන්ත ධම්ම ඥාත්වා අරණ ධර්ම යන්නේ මොනවද කියලා දැනගෙන අරණ පටිපදම් පටිපදිස්සාමං මම අරණ ධර්ම ප්‍රතිපදාවේ පිළිපදිනවා. ඒවන් හිව භික්කවේ සික්ඛිතබ්බං ඔබලා මෙන්න මේ විදිහට පිළිපදින්න ඕනේ මොන ප්‍රතිපදාවේද? අරණ පටිපදාව. අරණ ප්‍රතිපදාවේ හැසිරෙන්න නම් දැනගෙන තියෙන්න ඕන මොනවාද? අරණ වෙන්නේ මොනවාද? සරණ වෙන්නේ මොනවාද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම මාතෘකාවක් කියලා ඒ මාතෘකාව මේ කොටස් වලට කඩලා කේදියට දේශනා කරන්නේ. හොඳටම ඔය අරණ පටිපදාවේ යෙදිච්ච ස්වාමීන් වහන්සේ නමක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. සුභූති කියලා හාමුදුරුව කෙනෙක් ඉඳලා තියෙනවා. රහතන් වහන්සේ නමක්. සුභූතී කියන ස්වාමීන් වහන්සේ සුභූතී විච පණ බික්කවේ කුලපුත්තෝ මහන්නේ සුභූතී කියන කුලපුත්‍රයා ඒ ස්වාමීන් වහන්සේ අරණ පටිපදම් පටිපන්නෝ
අරණ ප්‍රතිපදාවට පිළිපන්නේ කියන එක. එයා තමයි ඒ ආගුරු මේ කිසිම කෙනෙක්ගේ අරද මොකක් කියන්නේ මෛත්‍රියෙන් පිරිච්ච ආසාවිනාසය කෙනෙක් මේ කියනවා නම් කෙනෙක් ගැන පුජ්‍යල ආරෝපණයක් කරලා මොකක්ද කියන්නේ. ඒ කියන්නේ අරයා මට බැන්නා කියලාවත් ඔස් කිව්වා කියලා කියන්නේ නැහැ. ඉතින් මේ කවුරු හරි ඇහුවොත් ඔබ වහන්සේට කවුරු හරි බැන්නාද කියලා ඉතින් ඇහුවොත් බණිනවා කියන එකේ කර්මය එහෙමයි කියලා පුජ්‍යල ආරෝපණය කරන්නේ. ඒක නිසා අරණ ප්‍රතිපදාවේ පිළිපන්න ස්වාමීන් වහන්සේ තමයි කවුද? සුබුද්ධ ස්වාමීන් වහන්සේ. මේ ටික මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අරණ විභංග සූත්‍රය. ආපහු යන්න බලන්න. බලන්න කියලා දෙන්නේ දැන් මේ මෙන්න මේ ටික තමයි විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරා මහණෙනි මම ඔබලාට අරණ විභංගය දේශනා කරනවා ආගන්ඩ මෙනෙහි කරන්ට දැනගන්න. ඉතින් වික්ෂුන් වහන්සේලාට අරණ ධර්ම මොනවද කියලා ඉස්සෙල්ලා මේ මාතෘකා ටික තියාගෙන යමු. මෙන්න මේවා තමයි කියලා මේ විදිහට ඔය අටක් අත හතයි දෙන්න අටක් ඇට ඔය දේශනා කරා. දැන් අපෙන් ඇහුවොත් එහෙම කවුරු හරි අතරමානෝ භාෂේ නෝ තරමානෝ කියලා මෙන්න මේවා කියනවා ආදරණීය මේ මහත්තයා වහන්සේ මේ ඔහුගේ මේ දිනාලංකාර ආදරු කියන ආදරු කියන බණහන්වා නේද ඔය තරමානෝ අතරමානෝ කියලා කියන මොකක්ද දැන දන්නවනම් කියන්නකෝ කියලා කියනවා. එතකොට කියන්න දැනගන්න තියෙනවා අතරමානෝ භාෂේ කියලා කියන්නේ මොකද්ද? ටිකක් රෙස්ට් එකේ කියන්නේ නෝ තරමානෝ ඒ කියන්නේ හරියට හිර කරලා ළඟින් එක ගලාගෙන ඉන්න විදිහ කියන්නේ යන්න එපා. අතරමානෝ භාෂේ කියක් ටයිම් කියලා කියන්නේ. ඒ වගේම මේ ජනපද නෘත්‍යයක් ගැනත් මේ කිව්වයි කියලා ආරංචිය මොකක්ද හැබැයි ඒක කියලා අහුවත් මේ මොකද කියන්නේ? ජනපද නෘත්‍යින් නාව නිවේශය කියලා කියනවා. ඒ කියන්නේ මේ පලාත්වලින් පෙන්නා වූ වචන භාවිතා කරන වචන දැඩිව ගන්න එපා කියලා කියනවා. දැන් හිරගෙදර ඉන්නවා මෙහෙම කරුණාරත්න කියලා මිනිහෙක් කියනවා. හිරගෙදර මේ හිරගෙදර කියන්නේ හොඳයි නරකයි? නරකයි. කරුණාරත්න කොහොමද හිරගෙදර කියන්නේ? ඒ වගේ කරුණාරත්නයක් නේ. ඇත්තට මේ මිනිස්සුන්ට නමක් කියලා තියෙන මේ මිනිස්සුන්ට කරුණා දින හින්දාම නෙවෙයි. ඔය මොකක් හරි නමක් තියෙනවා. ඒක නිසා ජනපද නිරුක්තිය සමඤ්ඤය සම්මුතිය ඉක්ම යන්නපා කියන එක කියන්නේ. හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නු මේ ඔය කලු කරලා තියෙන වචන ටික තියෙනවා. ඒත් අයම් උද්දේශකෙන් මේ හැරි අයම් උද්දේශෝ අරණ විභංගස්. මේකට කියන්නේ මෙන්න මේ කොටසට කියන මොකද්ද? උද්දේශ කාණ්ඩය කියලා. මේ උඩින් තියෙන මේ අටට කියන මොකද්ද? උද්දේශය කියලා. හයිපර් ටොපික්. මේ ටික තමයි අර පල්ලෙහි විස්තර කරලා දුන්නේ අපිට. ඊට පස්සේ මේ සූත්‍රෙම කියපු ටික තමයි අරණ සරණ මොනවද කියලා නැවත මුංගනි කාණ්ඩයේදී හොඳයි. සෑම දිනාටම ඉතින් ධර්ම අවබෝධයේ වේවා, නිර්වාණ අවබෝධයේ වේවා. උනාර ප්‍රශ්න තියෙනවා කාණ්ඩය. ධ්‍යාන මට්ටමින් එළියට ඇවිල්ලා හැබැයි ආපු ගමන්ම නැති වෙන්නේ නැහැ. ටිකක් ඉතින් ලෝකයට සහසම්බන්ධ වෙනකොට තමයි ඒ වැඩි. නැත්තම් ධ්‍යානෙන් එළියට ආපු ගමන් මෙහෙම කෙලෙසක් නැහැ කියලා එහෙම කක් නෑ වෙන්නේ. දැන් අපි හිතමු අද එක්කෙනෙක් අද සාමාන්‍ය පැයක්මාරක් ධ්‍යානයක හිටියේ කියලා. එහෙම සමහරට ඒක තියෙන දවස් 3-4 තියෙන. ඒ ශක්තිය ඉමේ තමයි එහෙම මේ ඇලස්. අනිත් එක දැන් අපි හිතමු මේ මහසින් යන්නේ කෙනෙකුට උනත් මේ අර කතාවක් තියෙනවනේ මේ මහසින් යනකොට අර
අර දැන් මේ මෙහෙම එකක් කතාවක් තියෙනවා. අර ඉරිදී තියෙනා වූ කෙනෙක් අහසින් යනවා. ඊට පස්සේ අහසින් යනකොට කාන්තාව වගේක් නනා ඉන්න අවස්ථාවක් දැකලා ඊට පස්සේ පල්ලෙහාට වැටෙනවා කියලා. ඉතින් අපි ඕක අහපුවාම හිතන්නේ කෙලීම දැන් මෙහෙම යනවා ඉඳගාවට වැටෙනයි කියලා. ඒවා අපි හිතාගන්නේ එහෙම වෙන්නේ නැහැ. හේතුව එයාගේ අර ධ්‍යාන ශක්තිය එතනින් අයින් වෙලා පිරිහිලා යනවා. ඒකයි වෙන්නේ. ඊට පස්සේ ධ්‍යානයේ ශක්තිය පිරිහිලා ඊට පස්සේ ඉස්සල යන්න ඉස්සල අදිස්ථාන කරන තැනක් තියෙනවා. මෙහෙම දැන් මේ අභිඥාවන් පිළිබඳව තිබෙනා වූ දැනීම හරි සීරු තියෙනවා. අපේ බොහෝ අයට තියෙන්නේ සීරු. අභිඥාවන් කියලා කියන්නේ අහසින් යනවා නම් ටාගට් තියෙන්න ඕනේ. ඒක දැන් අපි හිතමු ප්ලේන් එකක් මෙහෙන් නගනවා. ප්ලේන් එකක් මෙහෙන් නගනකොට ඩෙස්ටිනේෂන් එකක් කියන්නේ. ඒ කියන්නේ දැන් අපි යනවා මෙල්බන් දියන්නේ. වෙලින්ටන් දියන්නේ. අපි ඉස්සෙල්ලා ඒකට අවශ්‍ය තෙල් ස්පීඩ් එක ඔක්කොම සෙට් කරන් දුන්නා. එහෙම නිකන් ආවා ගිය ගමන් යනවා ගස්සා ප්ලේන් එක නැග්ගා දාගත්ත කට්ටිය එහෙම යන්නේ. ඔක්කොම ප්ලෑන් කරලා යන පාත් එක ඩෙස්ටිනේෂන් එකක් තියෙනවා, ගමනාන්තයක් තියෙනවා. ඒ විදිහට තමයි යන්නේ. යනකොටත් තියෙනවා යන්නේ ඉතරා යන ගමන් ක්‍රමයක්. ඉරිදීන් යනකොට ක්‍රම කීපයක් තියෙනවා. ඒක එකක් තමයි වේගින් ඇවිදගෙන යන්න හදනවා. එහෙම නැත්නම් තමන් පාවලයන්. ඒ දෙකම තියෙන්න ඕනේ කොහෙටද යන්නේ. ඉස්සල්ලා අදිෂ්ඨාන කරන්න ඕනේ මෙතේ ඉඳලා මම අහවල් තැනට යනවා කියලා. එහෙම අදිෂ්ඨාන කරලා තමයි යන්නේ. ඒ අදිෂ්ඨානය කරලා ඊට පස්සේ අර සමාධියකට සමවැදිලා චතුත්ථ ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙ තියෙන්න ඕනේ. හතරවෙනි ධ්‍යානෙ හොඳට පුරුදු කරලා තියෙනවා. හතරවෙනි ධ්‍යානෙ උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත ධ්‍යානෙ පුරුදු කරලා ඊට පස්සේ උපේක්ෂා සහගත චතුත්ථ ධ්‍යානය පුරුදු කරලා ඒ පුරුදු කරපු චතුත්ථ ධ්‍යානෙන් තමයි අර ඉරදී හදන්නේ. ඒකෙන් තමයි ඉරදී හැදෙන්නේ. ඒකට බහැලා ඒකෙන් ගොඩ ඇවිල්ලා තමයි අදිස්ථාන කරන්නේ දිවස තියෙන්න ඕනේ. දිවස තියෙන්න ඕනේ දැන් මම කොතෙන්ද යන්නේ? අනුරාධපුරේ ගිහිල්ලා ගේට්ටුව ගාව බහිනවද? අනුරාධපුරේ ගිහිල්ලා බෝධිය ගාව බහිනවද? අනුරාධපුරේ මළුවේ පාත් වෙනවද කියලා ඉස්සෙල්ලා මෙහෙන් දකින්න. හරියට ඒ පිරිසුදු තැනක දැකලා මිනිස්සු නැති තැනක තමයි ඉස්සලා දිවසින් බලලා මම මෙතන තමයි පිහිටවන්නේ ශරීරය කියලා ඉස්සලා අදිෂ්ඨාන කරන්නේ. එහෙම තමයි යන්නේ. හිතලා බලන්නකෝ දැන් මෙහෙමයි යනවා. කටු අතක බැස්සෝ මොකද වෙන්නේ ඔය බලන්නේ නැතුව ගියේ. කටු පඳුරක් උඩ. මට හිතෙනවා. බලන්නේ නැතුව ගියොත් එහෙම කටු පඳුරක බහිමයි. නෑ. දැන් මේ ධ්‍යාන ඉරිදි තියෙනකොට ඉස්සර වෙලාම තියෙන්න ඕනේ යන ටාගට් එක බලන්න. යන්නේ ඉස්සෙල්ලා තියෙන්න ඕනේ මොකද්ද? දිවස් තියෙන්නේ. දිවසින් බලලා තමයි අහවල් තැනට යන්නේ කියලා අපි ගල් ගොඩකටද, කටු ගොඩකටද, වතුරකටද ඒව ඔක්කොම අගහැරලා හොඳ තැනකට අහවල් තැනට බහිනවා කියලා දැනගන්න ඉස්සෙල්ලා තියෙන්න ඕනේ දිබ්බ චක්සුසේ තියෙන්නේ. දිබ්බ චක්සුසයෙන් ඊට පස්සේ අදිෂ්ඨාන කරලා අහවල් තැන වහිනවා කියලා ඊට පස්සේ තමයි ශාරීරිය ඔසවලා යන්නේ. ශාරීරිය අහවල් තැන පිහිටවවා කියලා අදිෂ්ඨාන කරන් ඉතක. මේ තව විදිහක් තියෙනවා. පොළොවක් හදනවා කියලා කියන්නේ දැන් මිනිස්සුන්ට පේන්නේ නැති තමන් අදිෂ්ඨාන කරනවා පාර මෙහෙම අහසේ
අපාරක් හිතා ගන්නවා. හිතාගෙන ඒක අපාරක් වේවා කියලා අදිෂ්ඨාන කරන ඒකේ ඇවිදගෙන යනවා. ඒකේ ඇවිදගෙන යනකොට මිනිස්සුන්ට පොළොව පේන්නේ නැහැ. මිනිස්සුන්ට පේන්නේ මේ අහසිය යනවා. වතුරිතය කරනවා වතුර පොළොවක් වේවා කියලා. වතුර ඇවිදිනවා මිනිස්සුන්ට පේන්නේ වතුර ඇවිදිනවායි කියලා යන්නේ අර හිතාගත්ත පොළොව. ඔන්න ඔහොමයි ඔය මේ ඒ ඉදදී වැඩ කරන ඒවා තියෙන්නේ. ඔය අහසේ යනකොට නිකන් මම ගිහිල්ලා නිකන් ප්ලේන් එකක් අරගෙන යනකොට මම ස්කිප් කරලා මෙහෙම දානවා. ඔය එව්වා ඒ අපේ එව්වා. එහෙම යන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ. සම්මාසෙ ඒක කොහොමද ඒක ඔය ඒ ඉරිදි ප්‍රාර්ථනාවේ ෂෝ කරන්න එපා කියලා කිව්වේ. ෂෝ. ඒ කියන්නේ ෂෝ තියෙනවනේ. ඉරිදි ෂෝ කරන්න එපා පාවිච්චි කරන්න තහනම් කරේ නැහැ. කිසිම තැනක තහනම් කරේ නැහැ පාවිච්චි කරන්න පෙන්වන්න එපා කියලා කිව්වේ. ඈ? අවිඥානම් කියන්නේ ධ්‍යාන තත්ත්වයමද කියන්නේ. මෙහෙම තියෙන්නේ. ප්‍රථම ධ්‍යානෙන් අවිඥා කරන්න බෑ. ဒုတိය ධ්‍යානෙමුත් බෑ. තတိය ධ්‍යානෙමුත් බෑ. චතුර්ථ ධ්‍යානෙ විතරයි. ඒක නිසා ධ්‍යාන පාදක කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ පාදක ධ්‍යාන කියන්නේ අවිඥා පාදක කියලා ධ්‍යානයක් තියෙනවා. අවිඥා පාදක කියලා කියන්නේ අවිඥාවක් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ් එක කියන එකයි. ඒ හැම ධානයකින්ම බෑ. හතරවෙනි ධානය විතරයි පුළුවන්කම තියෙන්නේ. හේතුව හතරවෙනි ධානයේදී උපේක්ෂාව හරිය ගොඩක් තියෙනවා. උපේක්ෂාව තියෙනවා අරමුණේ ඇලෙන්නේ නැහැ. අරමුණේ බැඳෙන්නේ නැහැ. අරමුණේ තරහ යන්නේ නැහැ. උපේක්ෂයි. ඊළඟට වේදනාව වශයෙන් ගත්තම තමන්ට දැනෙන්නේ හරියම උපේක්ෂා සහගත වේදනාව. එතකොට උපේක්ෂා සහගත වේදනාවෙන් පිරිච්ච සිහියෙන් පිරිච්ච ඥානින් පිරිච්ච ඒ චතුත්ථ ධානය තමයි අභිඥාවන් කරන්න පුළුවන් හොඳම ධානය. ඒක නිසා චතුත්ථ ධානයට නමක් තියෙනවා අභිඥා පාදක ධානය කියලා. අභිඥා පාදක ධානය හසුරුවන්නේ නැතුව ඒක ගන්නෙ නැතුව මොකක්ව කරන්නද? එතකොට ඉස්සර වෙලාම ගන්නවා මේ චතුත් අධ්‍යානෙට ගිහිල්ලා ඒකෙන් ඒකට බැහැලා ඇවිල්ලා අදිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ ඉස්සර වෙලා පිටිපස්ස තමන්ගේ ආපු ගමම්මග ඊයේ දවසේ කවුද මම මොනවද කරේ? පෙරේද මොනවද කරේ? ගියේ සතියේ මොනවද කරේ? ගියේ මාසේ මොනවද කරේ කියලා පිටිපස්සට හිතාගෙන ගියේ මාසේ ගියා වරුද්ද කොහෙද ඉති මොනවද කරේ ඕමම ගිහිල්ලා ඉගෙන ගන්න කාලේ ඕමම ගිහින් පොඩි ළමා කාලයට ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් එහා ලෝකයට යන සමහර අයට තියෙනවා එකින් එකට ධානයට බහිනවා ආපහු මතක් කරනවා ධානයට බහිනවා මතක් කරගෙන ඕමම හුරු කරගෙන යන්න ඕන. සමහර අයට තියෙනවා පොඩ්ඩක් මේ පෙර තියෙන වාසනාවන්ත ගුණේ නිසා හරි බ්‍රහ්ම ලෝකෙන් ආපු නිසා හරි දිව්‍ය ලෝකයේ තිබෙන ගුණයක් නිසා හරි මේ ආපු නිසා හරි පුණ්‍ය වාසනාවන්තකම නිසා හරි චතුත්ථ ධානයට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ඩිංගක් මෙනෙහි කරන හිතාගෙන යනකොට ටක් ගාලා පිටිපස්සට ආත්ම දෙක තුනක්ම මෙනෙහි වෙගෙන යනවා. නෝරුණු පුරුදු එක්කිනාට පිටිපස්සට ගාන්ට යනවා. ප්‍රමාණිකෝල. එතකොට ඒ එහෙම ගියන් පස්සේ තමයි පූර්ව වෙනවාන නිවාසාන සුති ඥානෙ පහළ වෙන්නේ. එතකොට Tamanට දැනෙනවා අහවල් තැන මම මැරුණා, අහවල් තැන ඉපදලා හිටියේ, මගේ නම මේක, මං කෑව බීව මේම, ඊළඟට මගේ ඇඳුම් පැන දුන්නා ඒව මේම, මේකයි මගේ නම, ඔක්කොම Tamanට දැනෙනවා මතක් වෙනවා. ඒම මතක් වෙනවා. ඊට පස්සේ ඊළඟ ඊට ඉස්සෙල්ලා ආත්මෙදී කොහොමද පරණේව සිහිපත් වෙනවා. ඒකෙන් කියනවා මොකද්ද? పూర్වේ නිවාසානුසති ඥානෙ. ඊළඟට ඉගත්තන් පස්සේ අන්තික තමයි දිබ්බචක්ක ඥානෙ. ඒත් හතරෙනි ධානයට ගිහිල්ලා
මට මේ පේන්නේ නැති පේන්නේ නැති සියුම් රූප පෙනීමා කියලා අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරලා ආයෙත් ධානයට යනවා, උඩට එනවා, අදිෂ්ඨාන කරන ධානයට යන කොට එනවා, අදිෂ්ඨානක එහෙම එහෙම කරනකොට අර ඒකේ එකක් තියෙනවා, මේ ධානයෙන් ලැබෙනා වූ ආලෝකයක් තියෙනවා. ඒක පතුරුවන්ට පුළුවන් ගතිය තියෙන්න ඕනේ. දැන් මේ අපි ලයිට් එක ගත්තම මේකේ තියෙන මේ කවුද අසෝක මහත්තයා කියලා හිතන මේකේ තියෙන මේ ලයිට් එකේ මේ එකක් ඒක ફોકસ කරමුට පුංචි කරන්න පුළුවන් ලොකු කරන්න පුළුවන්. එතකොට අපි යම්කිසි තැනකට ඒ අපේ ධ්‍යාන ආලෝකය පැතිරෙව්වාද ඒ පතුරවපු ආලෝකය තියෙන හරිය ටික විතරයි පේන්නේ. හැමතැනම පේන්නේ නැහැ. ඒක ඉතින් සාධාරණයි. අපි ලයිට් එකක් නැව ගහුවොත් එහෙම ලයිට් එක වැඩිච්ච ටික විතරනේ පේන්න ඕනන්නේ. යම්කිසි විදිහකින් ඒ ආලෝකය තව ටිකක් වැඩි කරොත් අදිෂ්ඨාන කරොත් ඒක පැතිරුණොත් ගමක් වගේ ඒරියා එකකට දැම්මොත් ඒ ගමේ ඉන්නා වූ අය පේනවා. තවත් නගරයේ ඉන්න අය පේන්න කියලා මේ තව ටිකක් ලොකු කරොත් එහෙම ඊට පස්සේ ඒ ප්‍රමාණයට තමයි පේන්නේ. උඩත් එහෙමයි. යොදුනක් උඩට යන්න මෙච්චරක් වෙනේවා, මෙච්චරක් වෙනේ නැතුව ඒ අපි ඒක තිබුණායි කියලා දිව්‍ය දිවස් තිබුණායි කියලා ඒක දිවස් ඕන් කරගත්ත ගමන් මේ ඕකෝම සම්භාරයෙන් පේන්නේ නැහැ. පේන වෙනවා. දැනගන්න පුළුවන් තමන් මැරිලා උපදින තැන් එහෙම ඒවා සමහර විට දැනගන්න පුළුවන් අනාගත අංශේ ඥානෙ තියෙනවනේ. ඔය දිවස පහළ වෙන සහ ඒකේ ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් ඒක සාමාන්‍යයෙන් හැටියක් දැන් අපි කරුවල කාමරයකට මෙහෙම ටෝච් එකක් ගැහුවම පස්සේ ඒ ටෝච් එක වැඩිච්ච ප්‍රමාණය විතරයි නෙමෙයි අපිට පේන්නේ. ඉතින් ඊට පස්සේ තව ලොකු ලයිට් එකක් ගැහුවොත් එහෙම පොඩක් පේනවා. ඒ විදිහට ඊළඟට දිවස් තියෙන්න ඕනේ. දැන් අපි දිවස්යෙන් තමයි දඹදිව කොයි හරියද, ලංකාවේ කොයි හරියද, මෙහි කොයි හරියද කියලා ඒ ටික මේ අපි ආලෝකේ දාලා බලන්න. බලලා ඒකෙන් දැනගෙන තමයි එතෙන්ට තමයි අහවල් තැනට යන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරන්නේ. ධ්‍යාන අභිඥාවල ස්වභාවය එහෙමයි. චිත්තයත් එහෙමයි. චිත්තේ බලනවා කියන එක පරිචිත්ත විඥානඥානෙ ඒත් හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා ඇවිල්ලා අහවල් එක්කේන දැන් මොකද්ද හිතන්නේ කියලා අර ආලෝකේ යවන්න ඕනේ. යවුවන් පස්සේ තමයි ඒ හිත එයාට ඒ හරහා තමයි පේන්නේ. ඒ නිසා ආලෝකය ඕදාත කසිනේ, ආලෝක කසිනේ ඒවා ඔබට මේ බලපාන. අභිඥාව පෙර පින් තියෙන ස්වාමීන් වහන්සේලාට තින් එහෙම අමර අනිතික ඔය රූප වාහිනී වලින් කැගහයන් නැහැ ඕවා. ඒ තියෙන අය ඔය ඒ විදිහට පාවිච්චි කරනවා. හැබැයි මේ එහෙම කියන්න යන්නත් හොඳ නැහැ. හේතුව ඊට පස්සේ මිනිස්සු කෝණී ගලේ අම්මා මරණකම කොහෙද දැන් ඉන්නේ, තාත්තා මරණකම කොහෙද ඉන්නේ, ඕව ටික තමයි ඉන්නේ. එහෙම මිනිස්සුන්ට කුතුහලයක් තියෙනවනේ තමන් මේගේ අම්මා තාත්තා දරුවෝ මැරිච්ච තැන් ඒ අර බැඳීම උපාදානෙ වැඩි වෙනින්. ඒක නිසා ඒගොල්ලෝ වෙනවා මේ සාස්ත්‍රකාරයන්ගෙන් වගේ ඔයාගෙන බුදුරජාණන් වහන්සේ ළඟටත් ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ආනන්ද හැමෝටම කියන ඉතින් ආනන්දේ මේ දැන් මේ ඉනේ නැහැwidetildeට මේ මෙයාගේ උපදිච්ච දැන් කියන්නේ දුතේ වෙන වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේනේ. ඒය කර්මානුරූපව ලෝකෙට ගියා. අවිඥා වල තියෙන ඒක නිසා අවිඥා පාදක ධානය කියන්නේ මොකද්ද? මොකද්ද අවිඥා පාදක ධානය කියන්නේ? චතුත්ථ ධානය. අනිත් එක තමයි අභිඥා පාදක ධානයේ තමයි ඒ. අනිත් එක පාදක ධානයේ එන්න නම්
හතරක් තව වැඩ වඩන්න ඕනේ. සමාධිය වඩන්න. සමාධිය එනවා ක්‍රම හතරකට එනවා. ඒ තමයි අපිට තද්ද බල ආසාවක් ඇති වෙනද මේවා. නිකන් මේ දැන් මේ කතා කියනවනේ අභිඥාවල් ඉර්දි ආලෝක අනුරාධපුරේ කතා ඔය කියනවනේ. ඔය කියනකොට නම් හිතේ නිකන් එනවා කිති කැවෙනවා වගේ ලක් වෙනවා. කොහොම හරි කරන්නේ නැහැ. යනවා බොම්බෙහි. තේරුණා. දැන් හිත. ඔහම හිතාගන්න නිකන් අමුතු කැමැත්තක් කියලා. ඒකට කියන ඡන්දේ. ඒක කරන්න ඕනේ කියලා කියන ඡන්දේ. ඒක නිසා ඡන්දේ සමහර අයගේ එනවා මහා බලවත් විදිහට. ඡන්ද තිබුණා නැත ගණන් ගන්න. දැන් මේ ඇකිල්ලාරේ මේ වැස්සේ තියෙන හින්දා හිටියට වැස්සත් පැවුවත් එකයි. ඡන්දේ නිසා ඒව ඔක්කොම අඩපත්. ඒක නිසා ඡන්දය ප්‍රධාන කරගෙන සමාධිය වැඩෙනවා. ඡන්දය බලවත් වෙලා කැමැත්ත ආසා බලවත් වෙලා අපේ භාවනාව සමාධියේ වැඩෙනවා. ඒකට කියනවා මොකද්ද? ඡන්ද සමාධිය කියලා. ඡන්දේ මුල් වෙච්ච ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර තමයි. එතකොට ඡන්දේ මුල් වෙලා තමයි සමාධිය ආවේ. සමහර වෙලාවට තියෙනවා මේ වීරිය කරනවා. මම කොහොම හරි වීරිය කරන්නේ. වීරිය කරලා 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 වීරියෙන් අරගෙන වීරිය සමාධි හදා ගන්න. ඒකට කියනවා වීරිය ප්‍රධාන සමාධි සංඛාරය. ඊළඟට ඡන්ද අනිත් එක තමයි අදිෂ්ඨාන. අදිෂ්ඨානය කියන්නේ අරගොල්ලන්ට පුළුවන් නම් මට මොකද වෙන්නේ? හදා ගන්න. ගැට් එකක් හදා ගන්න. අදිෂ්ඨානයක් හදා ගන්න. මම මේ කොහොම හරි කරන්න ඕනේ කියලා හිතක් හදා ගන්න. මං වගේ කෙනෙක් මේ මෙච්චර බුද්ධ ශාසනයක් තියෙද්දි මෙච්චර ධර්මයේ තියෙද්දි මෙච්චර කුසන හදලා තියෙද්දි මෙච්චර ශාලාවන් හදලා තියෙද්දි බුම්බේල් මෙච්චර තියෙද්දි යන්නේ බෑ එකමාර දමදිවට යන්න ටිකට් ගන්නත් ඕනේ මේකේ වාහනේ එකපාර කරනවා කොහොමද බලන්න නැත්තම් යනවා බෙලින්ටන ගමදාර කියලා එන අදිෂ්ඨානයක් හදනවා චිත්ත ඒ අදිෂ්ඨානයකට කියනවා චිත්තයේදලා චිත්ත සමාධිය ප්‍රධාන සංකාරය අනිත් එක තමයි බලන්න ඕනේ කියලා හොද්දට නුවණින් මේ දී කරොත් මේ දී කරොත් මේ දී කියලා නුවණ මෙහෙवला මේ විමර්ශාව කරලා විමර්ශා ප්‍රදානය කරලා සමාධිය හදාගන්න. එතකොට ඡන්ද සමාධිය තියෙනවා, විරිය සමාධිය තියෙනවා, චිත්ත සමාධිය තියෙනවා, විමර්ශා. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඒවට ඒ වගේන් තමයි මේක ගොඩනැගෙන්නේ. ඒක නිසා කියනවා මේ හතරට කියනවා ඉරුදි වලට පාළුව. ඉරුදි පාළුව තියෙනවා. ඒව නැතුව යන්න බෑ. සම්සාරයෙන් හොඳයි. දැන් අපි මේ නිකන් අර ඔළුව පහන්නා වගේ අතපතා ගදාන ඉන්නේ. දැන් මේ නාම රූප බල බල ඉන්නව යන්තම් නාම රූප මොනවද මේක නාම වෙන්න ඇති කියපු හැටි මේක වෙන්න ඇති කියලා ඔය සැක සහිතව එන රූප ඔයකෝ රූප වෙන්න ඇති හරි අර පොඩි තිබුණා මේකේ ඉතින් දැන් උගලපා ගලපා 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 නිකාම නිකන් අර අහුල අහුල යන එකක් නෙකියේ නාම රූප දැන් අර මහා ෆ්ලෑෂ් ලයිට් එක ගැහුවා වගේ වදින මහා සමාධි ආලෝකයක් තිබුණා නම් එහෙම ඕවා අහුල අහුල යන්න ඕනේ ගහපු ගමන් හොඳට තේරෙනවා ඉතින් ඒක නිසානේ බුදුරජාන් වහන්සේ මේ දෙවියන්ට දේශනා කරනකොට බුද්ධාත්ම නාම කර්මස්ථාන දේශනා කරනවා. දෙවියන්ට පණ දේශනා කරනකොට වේදනා සංඥා සංකාර විඥාන ඕවනේ දේශනා කරන්නේ. රූප මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නා වූ සත්වයන්ට කියනකොට ඥානවන්තයයට නාම ධර්ම විස්තර කරනවා අනිත් අයට රූප ධර්ම මුල් කරගෙන කියලා දෙනවා. හේතුව මේ තේරුම් ගැනීමට අමාරු. ඒක නිසා ඇයි දෙවියන්ට එහෙම දේශනා කරන්නේ? දෙවියන්ට දිවස් තියෙනවා. ඒ දිවස පාවිච්චි කරලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපිට මේ කණ්ණාඩි දාගෙන හරි ටෝච් දාගෙන හරි ඒත් වැඩ ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක අර ආනාපාන සති සූත්‍රේ
ඔය ආනාපාන සති භාවනාවට උලම් භාවනාව කියලා ඒ අය කරගත්තේ මහා විශාල අකුසල් සිද්ධ කරගන්න. ආනාපාන සති භාවනාව කරන එක්කින ඒ අයගේ ಗುಣ බුදුරජාණන් දේශනා කළා කියලා මේ මණ්ඩලයේ මේ භික්ෂු සමාජයේ ඡන්ද ඉදිරිපාදයේ වටනා ඉන්නවා, විරදී වීර්ය කරන අය ඉන්නවා, චිත්ත්‍ය අදිෂ්ඨාන තියන අය ඉන්නවා, විමර්ශනා කරන අය ඉන්නවා, සද්ධා ඉන්ද්‍රිය වටනා ඉන්නවා. ආනාපාන සති භාවනා මුල් කරගෙන ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒ තරම් ඉරිදි වැඩෙන, ඒ තරම් ඥාන වැඩෙන, ධර්ම වැඩෙන, ධ්‍යාන වැඩෙන වටිනා භාවනාවක් තමයි ආනාපාන සති. Tamanට කරගන්න බැරි කතාව වෙන එකක්. ඒකින්ද භාවනාවට අර නරියා නිදි වලට බැන්නා වගේ ඒකට බයින්න හොඳ නැහැ නේද? නරියා බැන්නා නේද? නරියා බැන්නා නිදි වලකට බැන්නා. හැඹුලා නේද? ගැස්ට්‍රයිටිස් කියවනේ. මේ ඒ වගේ කරගන්න බැරි දේවල්ට දොස් කියන්න යන්න හොඳ නැහැ. අපි ඒ වගේ අපිට භාවනාවකට නිග්‍රහ කරොත්, අවමන් කරොත්, නිගරු කරොත්, අවතක්සේරු කරොත්, දොස් කිව්වොත් ඒව අපිට හැදෙන්නේ නැහැ, යාදෙන්නේ නැහැ. සමාධියක් ඉන්නේ නැහැ. ඒක නිසා අපි මුලා වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔය ආනාපාන සති භාවනාවෙන් තමයි ඌරේ නිවාසාන සති ඥාණය, දිබ්බචක්කු ඥාණය, ආසවක්ඛේ ඥාණය පහළ කරගත්තේ. ඒක නිසා මේ සමාධි භාවනාව ඒවට පාදකයි. හොඳයි. එහෙනම් සෑම දිනාටම ධර්මාවබෝධය, නිර්වාණාවබෝධය සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රී